තෙරුවන් සරණයි අපි හිතන් ඉන්න නිවනයි බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්ත නිවනයි එකම දෙයක්ද එහෙම නැත්නම් අපි හිතන් ඉන්න සීලය උන්වහන්සේ දේශනා කරපු සීලය එකම සීලයක් කියලා අවබෝධ කරගන්න සාමාන්‍යයෙන් ඉස්සල්ලාම පිළිගන්නේ සද්ධා සද්ධාව තියෙනවා ප්‍රමාණෙන් ප්‍රමාණ සද්ධාව තියෙන පුද්ගලයන් පුද්ගලයාට නමුත් මේ සද්ධාව තියෙන ගුණය සමහර විදෙනවා ඒක ඊතරම්ම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි ප්‍රඥාව විදෙදී උතුම්ද ප්‍රඥාව විවාදයක් නැතුව මොකද ඒක ගැන විවාදයක් නැහැ නමුත් කොච්චර ප්‍රඥාව තිබුණත් සද්ධාව නැත්නම් මේ පුද්ගලයාට ගොඩෙන්නේ ඒක තමයි සත්‍යාර ධනේ පවා සද්ධාව මුලින් දේශනා කළා කියන්නේ. දැන් සීලයට කලින් දේශනා කරන සද්ධාව. ඉරියව්වක් වලටත් කලින් දේශනා. ඒකද පවෙන් වලකින්ද පවට ලැජ්ජාව පවට බය තියෙනවා. නමුත් සද්ධාව කියන ගුණාංගය අත්‍යවශ්‍ය වෙන්නේ කොහොමද? මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එක පුතඥයෙන් අවබෝධ කරගන්න බෑ. ඒක සියලු ධර්මයන්හි නොවලක්වන ලද ඥාන ඇතිවීම නැති සර්වඥ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කළා. උන්වහන්සේගේ සර්වඥ ඥාණයෙන් දේශනා කරපු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපි එදා සාකච්ඡා කරපු කර්මීය සූත්‍රයේ පවා කියලා තියෙන්නේ සද්ධා ශීර්ෂයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුයි. ඒක මොකද සද්ධා ශීර්ෂයෙන් කියන්නේ? ඔව් කියන්නේ ප්‍රඥා ශීර්ෂයෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් අපිට ඒක අවබෝධ වෙන්නේ නැහැ මේ සිල්පදේ මේ ප්‍රමාණය කරහම තමන්ට වෙන විපාකේ මොකද්ද මේ ප්‍රමාණය නොකර හිටියම තමන්ට පාඩුව කොයි තරම්ද කියලා අපිට තේරුමක් නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ උන්වහන්සේ ශාස්ත්‍රය බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රය මම ශ්‍රාවක බුදුරජාණන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා හිතලා ශ්‍රද්ධාවෙන් අනුමත්තේසු වච්චේසු බයදස්සාවි අනුමත්තේසු වච්චේසු බයදස්සාවි කියන අනුමාත්‍ර වර්ධේ ඉතා කුඩා වර්ධෙහි හය වෙලා ඒ වර්ධස් කරන්න බය වෙලා මේ සිල්පද ටික රකින්න කියලා මොකද යම් කිසි සුළු ප්‍රමාණයක් කළා වෙන හානිය විශාලත්වය අපිට මේ ඥානෙට ගෝචර නැහැ ඥානෙට වැටහෙන්නේ නැහැ එතන තමයි මේක දින බයනස්සා එනිසා ශ්‍රද්ධාවෙන්ම කියන දේ පිළිගන්න රැකී දැක්කම සීලෙට. දැන් අපි කල්පනා කරලා බලමු දැන් මේ පිරිස අතරේ දැන් බොහෝ කාලයක සිට පන්සල් රකින්න උත්සාහ කරන පන්සල් රකින්න හිතාගෙන ඉන්න පිරිස උනායි වර්ගයේ පිරිස ඉන්නවා. ඉතින් අපි ඇත්තටම ගැළවිලා අපායයෙන් මිදිලාද කියලා හරියට ඉතල බැලුවොත් නැවතිලා සමහර වෙට හරියට විතර බලුවොත් ඔළුව නැවත ගිනිගන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ අංගුත්තර නවක නිපාතයේ එක්තරා සූත්‍රයක දේශනා කරනවා මේ පංචශීලය සතිපට්ඨානය වැඩිවීමට සතිපට්ඨානය සතර සතිපට්ඨානය පංචශීලය තවතවත් දියුණු වීමටත් අනුනෝසු උපකාරී වෙනවා. ඒ කියන්නේ සිහිය තියෙන කෙනාට තමයි පංචල රකින්න පුළුවන්. පන්සල් රකින්න කෙනාට තමයි සිහිය තියෙන්නේ. ඒ හිම සිහියත් සීලයත් ගැලවෙත. අපි බුදුරජාන් වහන්සේ කියන දේ පිළිගත්ත පමණින්ම අපිට නරකක් වෙන්නේ නැද්ද? අපි පිළිගන්නා කියලා කියපු පමණින්ම අපිට නරකක් වෙන්නේ නැද්ද කියලා ඊළඟට බලනවා. එක්තරා සූත්‍රයක වෙනම සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ප්‍රාණඝාත නුසුදුසු බව වැරදි බව දේශනා කරන ප්‍රාණඝාත කරන පුද්ගලයන්ට එයින් මිදෙන්නේ කියලා දේශනා කරනවා. ප්‍රාණඝාතය කිරීම නින්දාසහගත ක්‍රියාවක් බව දේශනා කරනවා. නොයෙක් ආකාරයෙන් ප්‍රාණඝාතය කරන්න උන්ට නින්දා කරනවා. ඉතින් මේ පුද්ගලයන් කල්පනා කරනවලු මට බුදුරජාන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙන සද්ධාව තියෙනවා. මම උන්වහන්සේ ළඟට බණ අහන්න යනවා. නමුත් කාලයක් තිස්සේ ඉඳලා මම සත්තු මරනවා. කුඩා හෝ ලොකු හෝ සත්තු මරනවා.
නමුත් බුදුරජාන් වහන්සේ සතුන් මරණ පරපර නතන පුද්ගලයාට නිඳා කරනවා. ඒ පුද්ගලයාගේ නැවත ඉපදීම එතරම් සපදායක නැහැ කියලා දේශනා කරනවා. මම උන්වහන්සේගේ කීම ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඉතින් මෙන්න මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට හොඳක් වෙනවද කියලා එක්තරා දිනයක මේ පුද්ගලයා නැවතිලා තමන් දිහා බලන කල්පනා කරා. ඒ කල්පනා කරනකොට ඒ පුද්ගලයාට තේරෙනවා මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට ගැලවෙන්න බෑ. මොකද ප්‍රාණඝාතය කරද්දී නවත්තන්න නැතුව දිගටම කරනවා නම් බුදුරජාණන් වහන්සේට ඒ පුද්ගලයාට සුභ කීරිය යවන්න බෑ. එහෙනම් මම යම් කිසි දවසක මේ ප්‍රාණඝාතය කුඩා හෝ මහත් හෝ සතෙක් වේවා किसीम सत्ते मरण नह सर्वसंपूर्ण समाधान दवसत हमाई मम बुद्धे दुन अववादे ज्ञात्मक अन्न यदाइल तमाई सुगति पत्थर अनवाने दिव्य लोक पत्थर मनुष्य लोक पत्थर एवं मे दुख नति पत्थर अनवाना यदाइल इतक मम अन्न काम इन अपाय हेमना මේ පුද්ගලයාට හිතනවා එහෙනම් මේක දැන් පටන් ගන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණේ සංදික්තිකයි. අස්පන අපිට දකින්න පුළුවන්. අකාලිකයි. අපුට කල් නොයවා පළ දෙනවා. ඒහි පස්සිකයි. මොනම දේ කර කර ඉන්න පුද්ගලෙක වුණත් අපේ තුම සමහර පුද්ගලෙක් ඉන්නවා. ඔහු දවසක් තුල ඉතා වැදගත් කාර්යභාර බොහෝ ගන්නක් කරනවා. සමහර පුද්ගලයෙක් දවස නිල කරොත් හැම ලක්ෂ ගාණක් කෝටි ගාණක් රූපයන ඒ පුද්ගලයෙකින් පැයක් ඒ වැඩ වලින් අනු කරනවා කියන්නේ මහා ලොකු පාඩුවක් හැටියට තමයි අනික් ලෝකේ දකින්නේ. නමුත් මේ ධර්ම කාරණේ කියන්නේ ඔහුට දවසක් නෙමෙයි දවස් ගණනක් ඔහු ඒ තමන්ගේ වැඩ වලින් අයින් කළා. ඊටත් වඩා මේ කාරණේ වටිනවා. ඒක තමයි ඒහි පස්සිකයි කියන්නේ. සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි දුප්පත් පුද්ගලෙක් නෙමෙයි මහ රජ කෙනෙක් නෙමෙයි දෙවියෙක් බ්‍රහ්මෙක් පවා දැක්කේ දෙයක්. ඒව බලවයි කියන වටින තරම් දෙයක්. ඒකයි ඒහි පස්සිකයි කියලා. අනිත් කාරණේ තමයි එන්න බලන්න කියලා කිව්වට නෝනත් තමන්තුළු උපදව ගන්නත් ඕන. සමන් සම්බන්ධයෙන් යොදලා ආවෝද කරගන්නත් ඕන. ඕපනායික සත්‍යයන් වේසද්ද නිංගි සහිත වූ ධර්ම කාරණයක් තමයි අපි දැන් කතා කරන්නේ. ශ්‍රද්ධාව තිබ්බ පමණට දුකෙන් මිදෙන්න බෑ. කොයි මොහොතකෝ මම මැරුණොත් මට අපාය උපත්යක් ලැබෙන්න තියෙන සම්භාවිතාව තමයි වැඩි. එහෙමනම් මට හොඳක් වෙන්න මම කැමති නම් එහෙනම් මම මේ මොහොතේ ඉඳලා ප්‍රාණඝාතයේ නවත්තන්න ඕන. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕන. සත්‍යයන්ට දයාව පතුරවන්න අනුකම්පා කරන්න. අන්න ඒ කාරණේ තමන් තුළ උපදව ගත්තාම තමන්ට අකාලික ප්‍රතිඵලයක් ලැබෙනවා. මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන එක එකපාර්ශ්ව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙකුට. හොඳට වීර තියෙන අධිෂ්ඨානය තියෙන පුද්ගලයෙකුට එකපාර්ශ්ව කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය එදිනදා හමු වෙන කෙනෙකුට පොදු වශයෙන් කියනවා නම් ඒක අමාරු. මොකද මේ ප්‍රාණඝාතයට විරුද්ධ නැත්නම් ප්‍රාණඝාතය කරන්න කියලා අපිට අනුබල දෙන සංහාවේ ආකාර හතරක් තියෙනවා. සංහාවේ මට්ටම් හතරක් තියෙනවා. අඩුම සංහාවේ මට්ටම තමයි වස්තුරිදේ සංහාව. ඉතින් ඒකත් සුළුපටු සංහාවක් නෙමෙයි. සුලභ වස්තුවක් නම් එක්ක සංහාවක් නෙමෙයි. සමහර කෙනෙක් නම් වැඩිපුර තියෙන දේවල් කතා කෙනෙක්ට දෙන්නේ නැහැ. ඒකම බුද්ධිලු ටික දෙනයි මේ ලෝකේ ඉන්නේ මසුරෙක් කියලා හඳුන්නේ. නමුත් බහුතරයක් සාමාන්‍ය දේවල් දෙනවා. පොදු දේ. බහුලව කියන දේවල්. නමුත් විරල දෙයක් නම් බොහොම අමාරු වෙනවා. සමන්ත හිඟ දෙයක් නම් දෙන්න අමාරු. ඊට පස්සේ සමන්ත තියෙන එකම දේ නම් සමහරකට සමන්ත තියෙන එක ගේයි. ඒකත් වස්තුවටම තමයි. ඉතින් ජීවිතේ දැනෙන අමාරු. සමහර කෙනෙකුට ජීවිතේ උත්සාහ කරලා බැරි වෙනවා.
හරි ගියේ පැත්තකින් කියමු අපේ ගෙදර තියෙන මේ දෙන්නෙත් දෙන්න පුළුවන් දෙන්න අමාරු ඒක මොකද අපිට තියෙන තණ්හා අපි තුන හොඳටම තියෙන අපි වඩලා තියෙන ඉදිරිච්ච දවසද ඒකින් අපි හොඳටම ඒ තණ්හාවේ පොතක් දෙලන්නේ ඒ හිඳ ඒක අතාරින්න ලේසි නෑ ඉතින් එහෙම කල්පනා කරගෙන ගියාම අපිට මොනවද දෙන්න පුළුවන් මොනවද දෙන්න බැරි කියලා හොයාගත්තාම තමන්ගේ තණ්හාව මොන තැනද තියෙන්නේ කියලා තමන්ටම හොයාගන්නවා එතකොට දැන් කුටුණන් 10ක් 12ක් තියෙනවා නම් එකක් දෙන්න සම්හාර කිතා ගන්න පුළුවන් ඒක කුඩු සෙට් එකම නම් දෙන්න සිංගල් කෝප් ෆිල්ලුත් දෙන්න ගොඩක් අමාරු සාමාන්‍ය ස්ක්‍රීන්ටේ විශේෂයෙන් සිංගල් කෝප් දෙන්න අමාරු හොඳම සිංගල් කෝප් සෙට් එකකින් කට්ටලෙකින් එක පිනානක් දෙන්නත් අමාරු මොකද එකක් අඩුණත් ඒක ගොඩක් ලොකු අඩුවක් වෙනවා ඒක එහෙම තණ්හාව කොහෙද තියෙන්නේ කියලා ඉතින් බලුවාම මේ නොඑක් වර්ග දන් දීලා නොඑක් භාණ්ඩ දන් දීලා අපි පුරුදු පුහුණු කරන්න කිව්වේ මොකක්ද කියලා මේ ගුරුවරයන් වහන්සේගේ දේශනාව අපිට පොඩ්ඩක් තේරෙන්න පටන් ගන්නවා මේ දානේ නිසා තමයි සියලු කුසලයන් පටන් ගන්න දානේ පටන් ගන්නේ අර ඉවත දාන කැම ටිකක් නැත්නම් ඉඳුල් ටිකක් සත්තුන්ටවත් සංග ලැබේවා කියන ඉවත දානකට තමයි දානේ පටන් ගන්නේ ඒ දානේ ඒ පටන් ගන්න දානේ ක්‍රමක්‍රමයෙන් වටිනා වස්තුන් වලට දියුණු වෙලා දුලබ වස්තුන් විරල වස්තුන් වලට දියුණු වෙලා මේ තමන්ගේ ඉඩම් නිවෙස් දක්වාම යන්නේ මේ දාන කාර්මතාව නම් පළවෙනි සංහාවේ ආකාරය සංහාය පළවෙනි මට්ටම වස්තුwidetilde තණ්හාව ඉතින් වස්තුwidetilde තණ්හාව කෙනෙක් උත්සාහ කළා උත්සාහ කරන දවස් ගානක් මාස ගානක් අයින් කරගත්තා කියලද අයින් කරගන්න පුළුවන් නැත්නම් බුදුහම දේශනා කරන්නේ නැහැ අයින් කරගන්න පුළුවන් නමුත් ඒක නොඑක් ආකාරයෙන් ප්‍රගුණ කරන්නේ ඒ ප්‍රගුණ කරන්නේ දාන වස්තුwidetilde තණ්හාව අයින් කරගන්න උත්සාහ කළාට අම්බුදරු ඥාති මිත්‍රාදීන් දෙකෙන් තණ්හාව අයින් කරගන්න පුළුවන් ඒක ඊට ප්‍රබල අවස්ථාවක්. මේ මට්ටම සංහාය මට්ටම වස්තුකින් තණ්හාවට වඩා වැඩි. ඒ කියන්නේ ජින්නක්ෙම ඇති වුණොත් ජින්නක් ඇති වුණොත් එහෙම නැත්නම් ගල් වතුර ගැලුවොත් නැත්නම් වෙනත් විශේෂණයක් සමිනියොත් මේ නිවසතරින් කෙනෙක් පසුබට වෙන්නේ නැහැ ඉස්සෙල්ලා. ඇතුළින් ඥාතින් බේරගන්න. ඥාතින් බේරගන්න නිසා නිවසතර නාති නොක්කම සුරක්ෂිත ස්ථානයකට ගෙනෙච්චොත් ඊට පස්සේ තීරණය කරන කෙනා බලනවා. පුළුවන් නම් බේරගන්න පුළුවන් විදියට. ඊටත් වඩා තමන්ගේ තණ්හා වැඩි තමන්ගේ අතට තමන්ගේ හමට තමන්ගේ කොණ්ඩෙට නැත්නම් ඇස් දෙකට කන් දෙකට අකුල් දෙකට යනාදී වශයෙන් තමන්ගේ අංග ශරීර අංග වලට තියෙන තණ්හාව ඊට වඩා වැඩි ජීවිතයේ තියෙන තණ්හාව ඊටත් වඩා වැඩි ඒකනේ යථාවත් තියෙන ධනං සජේ යෝපන අංග හේතුක සමහරු ධනෙ විඳන් කරනවලු තමන්ගේ අංග බේර ගන්න ලෙඩක් හඳුනාගෙන මේ කාටවත් දෙන්නේ ධනෙ ඔක්කොම පීඩන කරන්න කැමති නැහැ කරාස්සයි මුලින් මුලින් නම් ධනෙ බේරගන්න උත්සාහ කරනවා ඒ ධනෙ බේරගන්න මේක කරන්න බැයි නම් ධනෙ ඔක්කොම දීලා හරි තමන්ගේ ශරීර අවයව බේරගන්න හදන දෙඩක්ම හදමු සුවාලයක්ම ඒ තමයි ධනං කදේ යෝපන අංග හේතු කියන්නේ ධනෙ පරිත්‍යාග කරන්න ඕන අංග රැක ගන්න අංගං කදේ ජීවිතං රක්ෂමා අංග දෙන්න වෙනවලු සමහර ජීවිතය රැක ගන්න කියන්නේ සමහරවිට අපි එක්තරා විශ්වාසනයකට කරදරයකට පත් වුණොත් තමන්ගේ අත හුගෙනා මැෂින් එක දිගටම දැන් තමන්ගේ අත ඇදිලා යනවා නะ තව මොහොතක් බලන්නේ කියන් මුළු ඇඟම ඇදිලා යනවා නะ අත කපලා හරි ඇඟ බේර ගන්න ඒ වෙලාවට අතගෙන හිටී ඉති ඉන්නේ ජීවිතය ගැන හිතලා ඉන්නේ ඊට පස්සම අපේ ගැන ඒ වගේ ડોක්ටර් කෙනෙක් කියනවා මේ පුත්තලගේ කකුල පුළු වෙලා තියෙනවා කකුල කපන්න ඕනේ ජීවිතේ බේර ගන්න ඔක්කොම ඥාතින් නැවතියි නිකන් ඇවිල්ලා කකුල ඉදුවත් කාටවත් දෙන්නේ නැහැ
අපල වෙන හේතුවක් අයින් කරන්නේ නැහැ. නමුත් දුස්තරලා කියන ජීවිතේ බේරගන්න විදියක් නැහැ. අපල කපන්න ඕන. එහෙනම් බැලුවහම ජීවිතේ බේරගන්න දෙන්න අකමැති කැලක් නැහැ නේද? බොහෝ පුද්ගල තමන්ගේ අත් අතුල් බොහෝවලුන් කැල අස්මාන් කැලක් අපල අරන් දාන්න කියන ජීවිතේ බේරගන්න. ඒක තමයි කියන අංග පරිත්‍යාග කරන්න ඕන ජීවිතේ රැකගන්න. බුදුහාමුදුරුවෝ කියනවා අංගං ධනං ජීවිතං චාති සබ්බං. අංගයි ශරීර අංගයි ධනයයි ජීවිතය කියන මේ සියල්ල සතියේ නරෝ ධම්ම මනුස්සරම්. ධර්මයේ හැසිරෙන්න ඕන මනුස්සයා මේ කුමතරේ. මොකද අපිට මේ සීලය රකින්න පවා පටන් ගත්තාම අවබෝධ වෙන දෙයක් තමයි නිකමට අපි අහලා තිබ්බට ජීවිතේ ගියත් සිතන නැහැ කියලා සමාදන් වුණා කියලා ඔබ කොයිතරම් බරපතල විදියට තේරෙන රකින්න කියලා. ඒ කියන්නේ මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලා හිතුවොත් දැන් ජීවිතේ ගියත් සතෙක් මරන්නේ නැහැ කියන එක මේසින් ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. පුද්ගලෙක් කියන්න පුළුවන් මං ජීවිතේ ගියත් සතු මරන්නේ නැහැ කියලා. ඔව් ජීවිතේ යම් දෙනකොට එහෙම නෙමෙයි. ක්‍රියාකිරීම එතකොට තමයි ඥාන ශක්තිය තියෙනවා කියලා බලන්න කියලා. තමන් හිතන් ඉන්න එකයි තමන්ට පුළුවන් කියලා. තමන්ට ඒ දේ කරන්න වුණාම කරන එකයි දෙකක්. දැන් සතුන් මැරීමෙන් වැළකීම කියන දික්ෂාපදය රැකීමට මේ සංහාවේ ආකාර හතර මම පහසු සඳහා තමයි හතරකට බෙදුවේ. නමුත් පාරමිතාවන්දී තුනකට බෙදලා තියෙනවා. පාරමිතා දාන පාරමිතා කියන එක කොටස තියෙන්නේ මේ පළවෙනි දෙවෙනි මට්ටම්. ධනය සහ සම්බුදුන් ඥාති මිත්‍රාදීන් කියන සියල්ලම තියෙන පළවෙනි පාරමිතාක. උපපාරමිතා කොටස තමයි ශරීර අංග තියෙන්නේ. පරමත්ත පාරමිතා කොටස තමයි ජීවිතේ. මෙතන පාරමිතාව අපි තවත් නිහිල්ලෙන්න අපිට ඒක ලොකු වෙනසකට දැනෙන නිසා අවබෝධ කරගෙන මේ අසුර තමයි මතන් දෙයකට සාකච්ඡා කළේ. සත්තු මරන්නේ නැහැ කියන එක නිකන් හිතෙන් දැක්කම මරන්නේ නැහැ කියන එක උසරම් උසස් දෙයක් නෙමෙයි. නිකන් හිතෙන් දැක්කම මරන්නේ නැතුව ඉන්නවා කියන එක ඉතින් ගොඩක් අය එක්කම ගණන් ගන්න දෙයක් නෙමෙයි. නමුත් තමන්ගේ වස්තුවට හානි කරද්දී එකට මරන්නේ නැතුව ඉන්නවනම් සෑහෙන උසස්. ඒ කියන්නේ තමන්ගේ ආහාර නිවස කියන හාල් හරි ආහාර වලට හානි කරන අපිට කරේ. ඒ සතාව නොමර ඉන්න පුළුවන් නම් නොමර හිටියට ඒ සතාට දිගටම කන්න දෙන්න කියලා නෑ. සතු රකින්න කියලා නෙමෙයි කියන්නේ. කියන්නේ තින් සතු මරන්න එපා කියලා බලනවා. එතනදී ඒ සතා එන මාර්ගය වහන්න හෝ අපි තුන් මීයක් වගේ ඇවිල්ලා ස්කෑන් කරනවා. පුද්ගලයෙකු දිවසන්න පුළුවන් නම් මේ මීයව මරන්නේ නැතුව වෙන ක්‍රමයකට නවත්තනකම් සම්බන්ධ වෙන පාඩු විසඳන මරන්නද ඉන්න පුළුවන්. එහෙම නැතුව ඒ සීමාව පැනන මරන්න මිදෙන. අන්න ඒ තණ්හාව සීමාව පන්න ගන්න නැතුව හිටියොත් ඒ සතාව නොමර වෙන ක්‍රමයකින් අල්ලලා ඈතර ගිහින් දාන්න පුළුවන්. එන මාර්ගය වහන්න ඕනේ. යම් කිසි ක්‍රියාවකින් නවත්ත ගන්න පුළුවන්. ඒක ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන්. සමහරුන්ට මේ කරදර වැඩි වෙන වැඩි වෙනකොට මුලින් මුලින් කරාට පස්සේ ඒ සඳහාවක් කරන්න බැරිය. මොකද හිත දියුණු කරලා නැති වුණහම හිතේ සමාධිය වීර්යය අඩුයි. එතකොට එක සතෙක් ආවම නම් ඉවසගෙන සුක්කක් කල් දෙතියගේ. මේ මොන සතු කීප දෙනෙක් කියලා දැන් සංගල් සංගත්තුම සතු වර්ග කීපයක් වුණහම හානි වෙන විදි කීපයකට වෙන්නේ. ඉතින් මේවට හිතව දාන්න ගියාම ජීවිතේ අනික් කවර හිතව දාන්න වෙලාවක් නැහැ. මනස හරියට තියාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මනස සිහිය නැතුව ගියාම වසන සුඛාව කියන එක නිල පන්නේ. ඒ වගේ තියාගන්න පෙළඹෙනවා. නමුත් හරියට සිහිය තියෙන පුද්ගලයා මම සතු මරන්නේ නැහැ කියලා හිතලා ඥාණයෙන් පස්නා කරු වෙන ක්‍රමයකට මේක නවත්තනවා. නවත්තනකම් විසගෙන ඉන්න පාඩු. එහෙම වුණත් ඒ පුද්ගලයාගේ අම්මා තාත්තා ගාවට හෝ වෙන පුතෙක් දුවෙක් ගාවට හෝ ඥාතියෙක් ගාවට හෝ මිත්‍රෙක් ගාවට නයි කව උනත්තන් හත්තයි කව විසුකු සතේ කව උනත්ත වෙන හානි කරන විද්‍ය සතේ කව උත්සේ බලන්නේ හරි මොකද ඒ සතාව නොමර පුළුවන් නම් තමන් ඥාතිය බේර ගන්න
හැබැයි කිසිම විදිහකින් අපේ ඔක්කොම ජීවිත ගියත් ඒක තාම මරන්නේ නැහැ කියලා හිතන මට්ටමට හිත දිනුවෙන්නේ නැහැ අර ධනය නිසා හත් වෙන මරණය කියන්නේ. එහෙම හිත දිනුවෙන්නේ ඒ ආනගතයේ කිරීම හා ආනගතයේ නොකිරීම අතර වෙනස පැහැදිලිලා තියෙනවා. ප්‍රයෝජනේ දැකලා තියෙන කෙනෙක් වෙන්නවා. ඒකට තමන්ගේ පුතාට තමන්ගේ පුතාව මරන් දෙන කටේ අපි නොමර ඒ කතාව නොමර වළක්වන්න උත්සාහ කරන්න එපා කියලා බුදුහාමුදුරු කියනවා. මරන්න පාගෙන කියන්නේ. ඒත් නොමර බේරන්න බැරි වුණොත් එම ඒ කතාව අපේ පුතාව මැරුවා. අපි ඒ කතාව මරන්නේ නැහැ කියලා හිතුවොත් එතන තියෙන වාසිය මොකක්ද? මොන හේතුවකටද මිනිහෙක් එහෙම කරන්නේ? බුදුහාමුදුරු කියනවා පච්චත්ත වේදබ්බු විනෝදි. නොනැත්තොත් තමන් කෙරෙහි යොදලා අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගන්නේ නොනැත්තෝ කියලා කියලම තියෙනවා. ඉතින් නෝන තියෙන මිනිහෙක් මොකටද ඔබ පාඩුවක් කරන්නේ? තමන්ගේ එකම පුතා හිට කරේ. තමන්ගේ දරුවෙක් හිට කරගන්නේ මොකටද? ඒක අවබෝධයක්. එහෙම නැත්තම් නිකන් ප්‍රාණඝාතය හොඳ නැහැ කියලා අහලා තිබ්බ බමුණට එතන ප්‍රාණඝාතය වලකින් විදියක් නැහැ. ඒකේ පොඩි උදාහරණයක් කියනවා නම් අම්මල තාත්තලා මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම පාහෙන් තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන්න එකකින්ම කැමති. දරුවන්ට පුදුම ලැබිකමක් තියෙනවා. නමුත් මේ ලෝකේ ඉන්න අම්මල තාත්තලා කීයෙන් කී දෙනෙකුට දරුවෝ රකගන්න පුළුවන්ද? මැරෙන්න නොදී. ලෙඩ හැදිලා මැරෙන. ඇක්සිඩන්ට් වෙලා මැරෙන. එහෙම නැත්නම් වෙන තුවාලයක් කරගෙන මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතරමං වෙන්න පුළුවන්. ගම් වතුරකට අහු වෙන්න පුළුවන්. දියේ ගිලින්න පුළුවන්. ගින්නට අහු වෙන්න පුළුවන්. යනාදී වශයෙන් මැරෙන්න තියෙන ක්‍රම වැළුනහම අම්මල තාත්තල ඒතරම් සංහාවෙන් අල්ලගෙන ඉඳලා රැකගෙන ඉඳලා උත්සාහ කරලා සීනවලලා ඒ අම්මලට දරුවන්ව රැකගන්න බැහැ. මොකක්ද හේතුව? හේතුව අතීත ජාතීන්හි වෙන භවයන්හිට වෙන ජීවිතවල අතීත ජීවිතවල ඒ පුද්ගලයන් කරලා තියෙන පව්. ඒවා පල දෙන්නේ කොහොමද? මේ ආකාරයට. කරලා තියෙන ප්‍රාණඝාතයක් හෝ අතින් පයින් කාට හරි කරදර කරලා තියෙන දේ පල දෙන්නේ මේ ආකාරයට. එතකොට අපි සංසාරේ කොච්චර ජීවිත ගාණක් හිටියද? කොහොමද ප්‍රකෝටි ගාණක් හිටියද? කවදා හරි මේ ප්‍රාණඝාතයෙන් වෙන්නේ කියන කුසලයේ සමාදන් වුනේ නැත්නම්, රැක්කේ නැත්නම් අපේ දරුවන්ට හෝ අපිට හෝ හානි වෙන එක නාකීත නිස්සන්ට හානි වෙන එක කවදාකවත් නවත්ත ගන්න බෑ. ඇත්තටම යම් කිසි පුද්ගලයෙක් ඥාණයෙන් තමන්ගේ දරුවන්ට කැමති නම් ඒ පුද්ගලය සීලවන්ත වෙනවා ස්වභාවයෙන්. ඒ මොකද සීලවන්ත පුද්ගලයාට තමයි තමන්ගේ ඥාතීන්ව බේරන්න පුළුවන්. ඒ පුද්ගලයා තමයි සුගතියේ ඉපදෙන්නේ. සුගතියේ ඉපදුනහම බලවත් පුද්ගලයෙක් වෙන්නේ පුද්ගලයා. තමන්ට මේ ජීවිතේ බේරගන්න බැරි පුද්ගලයා ඊළඟ ජීවිතේ බේරගන්න පුළුවන් වෙනවා සීලවන්තව හිටියොත්. නැත්තම් මොකද වෙන්නේ? ආත්තයක අපායද කරන බුදු කියනවා. දරුවෝ ටික සංසාරක තමයි පදින්න තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය සංසාර ගමන. අපි මනුස්ස ලෝකෙ ඉපදෙලා මේක ආකාරයෙන් ඉඳලා හිතනවා එන ජීවිත හොඳ වෙයි කියලා. නමුත් හිතන් හිටියමවත් නම් හොඳ වෙනවා කියලා කවදාවත් කියන්නේ නැහැ. සුගතිගාමී කර්ම කරලා තිබ්බොත් ඒ දෙසට යනවා. කලිතුන් නැත්තම් ඒ දෙසට යන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා තමයි අපි මහබෝසතාණන් වහන්සේ ගැන කල්පනා කරමු. උන්වහන්සේ තමන්ගේ පුතා විතරද විකින් විදෙන්නේ? අසංඛ්‍ය ගණන් සත්ත්ව ලෝකෙන් මේ දුකෙන් මිදෙන්නේ. ඒ මිදෙන්නේ කොහොමද? මේ සිත් සමාදන් වෙලා. මේ සමාදන් වෙලා තමයි මිදෙන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ තරම් ඉහළ මට්ටමකට යන්න ඕනේ නැති වුණා. තමන්ගේ පවුල හරි මුළු ලෝකයම එකතු කරන්න බැරි වුණාට තමන්ගේ ඥාති මිත්‍රාදීන් තහරි හොදක් කරන්න ඕන ඔහු ශීලවන්තයෙක් වෙන්න ඕන. එතකොට ඔහුට පුළුවන් අනාගත ජීවිතවලදී හරි අඩුව ගන්න ඒ ඥාති මිත්‍රාදීන් රැකගෙන ඉන්න. දැන් එතනදී අපි උදාහරණයක් ගමු. සාමාන්‍යයෙන් නම් මේ උදාහරණය සිද්ධ වෙන්නේ නැහැ. එනකොට මේකෙන් සිද්ධ වෙන්නේ කවුරු හරි අපිට මරන්න සිද්ධ වුණාට මරන්න නැතුව ඒ දේ කරගන්න බොහෝ පක්‍රම අවදිනවා. නමුත්
අපි එක අවස්ථාවක් කල්පනා කරලා බලුත් අසීරුතුම අවස්ථාව. යම් කිසි සතෙක් හෝ පුද්ගලයෙක් අපි මරන්න එනවා. අපි මොනවත් නොකරොත් අනිවාර්යයෙන්ම අපි මරනවා. වෙන කරන්න කිසිම දෙයක් නැති අවස්ථාවක් කියලා කල්පනා කරොත් අපිට ඒ පුද්ගලයා මරන්න තරම් ආයුධයක් තියෙනවා නම් අපි. කළ හැකි කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පළවෙනි කාරණේ ඒ පුද්ගලයා මරන ඒ වෙලේ ජීවිතේ බෙරගන්න. ඒ ගැන කල්පනා කරලා බලුවොත් ඒකත් ඥානීය සත්‍යතාවක් කියලා ගොඩක් දෙනෙක් කියන්න පුළුවන්. සාමාන්‍ය අතේ ඉන්න දැනුම් ගත අය කියන්න පුළුවන් ඕක පුද්ගලයාට අපේ සමාජ ආත්ම ආරක්ෂාව එහෙම දිවේ දාන්න හොඳ නැහැ කියලා නීති කියනවා. ඒ වුණාට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඒ විදිහට නෙමෙයි දේශනා කරන්නේ. යම්කිසි පුද්ගලෙක් ප්‍රාණඝාතය කළොත් ඒ පුද්ගලයාට එවැළිවිර ඉන්න පුළුවන් තමයි ලැබෙන්නේ. නමුත් මරණාසන්න කාලේ මතක් වුණා නිරයලෝකවලින් අවුරුදු ලක්ෂ කෝටි ගණන් ඉන්න. ඒකාන්ත දුක. නමුත් මේ ලෝකේ තියෙන මරණීය දුක වගේ ඊටත් වැඩි දුකක් එක දිගටම අවුරුදු කෝටි ගණන් තියෙනවා. එහෙම මරණාසන්න කාලේ ඉඳලා නිරයලෝකෙ ගියත් නැතත් නැවත තිරසන් වෙලා ඉපදුනහම ඔහුට දහස් ගණන් වාරවල මියන්න සිද්ධ වෙනවා අකමැති. ඊට පස්සේ නැවත මනුස්ස ලෝකෙට පුදුනහම ඒ විදිහට මියන්න සිද්ධ වෙනවා. ඉතින් එක ප්‍රාණඝාත කර්මයක් නිසා සමහරට මරන්න මතුරුවක් වෙන්න පුළුවන් පොඩි කටෙක් කියලා ඉතින් ඒ තරම් දැනෙන්නේ නැහැ මේ වුණ කලින් නරුවක් වුණා මේ ගැවෙන්නේ නැහැ. හරිම ලේසි කරන්නේ. නමුත් කල දෙන්න ගියාම එහෙම නෙමෙයි. අපිට හිතෙන්නේ දැන් අපි මෝටරයිකලේ ගිහිල්ලා වාහනයක හැප්පිලා ඇට ටික ගුරු වුණොත් කොහොමයි කියලා. එතකොට නම් අපිට තේරෙන්නේ ඒක අමාරුයි කියන්නේ මේ මදුරු ඉස්සල් කරන මදුරට නිදි අපිට මතක් වෙන්නේ. ඒකට මදුරුව කියන්නේ කලින් නීලෝ ගීතිය මුලික තමයි. ඒ කින්න තියෙනවා ඒක නිහිල්ලදී. සමහරලාට අපිට අහන්න හම් වෙනවා බොහොම හොඳින් ජීවිතේ ගෙවපු අහිංසක කාන්තාවකට නැත්නම් යම් කිසි හොඳ දැහැමි පුද්ගලයෙකුට පිළිකාවක් කරේ. ඉතින් මේ පුද්ගලයන් අපිට අහන්න ලැබෙන දේ තමයි අනේ මොන වරදක් කරාට අපිට මේවා වෙනවද? බුද්ධාගම අනුව නම් එච්චර ලොකු වරදක් කරන්න අවශ්‍ය නැහැ ඒ වගේ දෙයක් කියන්නේ. තමන් මේ ජීවිතේ ලෙඩ වෙන්නේ සුලකම් ගම් සුත්‍ර දේශනා කළ තියෙන පරිදි තමන් මේ ජීවිතේදී ලෙඩ වෙන්නේ කලින් ජීවිතවලදී අතින් පයින් හෝ ආයුධවලින් හෝ අනුන්ට ගින්නර කරා. එහෙම බලුවාම අපි මදුරුවම කී දෙනෙක් වුණාද නේද? දැන් හොඳට ඉසේ ඉන්න කුකුණෙක්ව පහසුවෙන් එළියට ඉදි කරන්න පුළුවන්කම තියෙද්දි අහක දාන්න නැතුව තල්ලම දාන්නේ නේද? ඒකත් අපරාධ කියලා ඉඳන. ඉතින් ඔය ගල්ප නිල්ලකට එහෙම අපිට අහු වෙන්න වුණොත් එහෙනම් හිතාගත්ත හැකි කොහොමද වෙන්නේ කියලා. ඒ தත්වය සංඝාතිය කියන නරකේ සංඝාතිය කියලා තුන්වෙනි නිරය මට්ටමක් තියෙනවා. ඒ නිරේදී වෙනවා කියන්නේ තෙන්නේ කාර්යය තමයි. මහ විශාල ඇතම්ම ගණන් දිග ඇඟක් සහිතව ඉකදිලා ඒ ඇඟ හැදිලා තියෙන්නේ වෙන පිටුවගේ බොහොම සියුම් ස්වභාවයෙන්. දෙපැත්තම තියෙන්නේ කඳු. ඒ කඳු වලින් පර්වත පැමිණිව පල්ලෙහාට වේගයෙන් ඇවිල්ලා මේ ඇඟ හරහා ඇඟ විලගෙන යනවා. තැන් තැන් වල නිරසත්‍යයි. නිරසත්‍යය සම්පූර්ණයෙන්ම කුඩු වුණාම නැවත එතනම ඒ වගේ ඇඟක් සහිතව ඉපදෙනවා. නැවත මුල සිට පටන් ගන්න. මේක තමයි අපාය දුකට. මේ එක්තරම් දරුණු අපායක් නෙමෙයි. මේ තුන්වෙනි මට්ටම මට්ටම් අටක් කියලා කියනවා. අපාය කියන එකේ නම් අඩුම මට්ටම ජීවිතම දෙටි තරම් දුකක්. සමහරලාට අපිට මේ ලෝකේ පුද්ගලයේ මේ ලෝකේ බොහොම කරදරයි කියනවාම මතක් වෙන්නේ මේ මොන දුකක්ද කියලා. අපාය දුකත් එක්ක දෙනවා. ඒ වගේ මේ අපිට වෙන දේවල් වලට අපි කරන දේවල්ම හේතු වෙනවා කියන එක අසාධාරණයක් නෑ. කියන්නේ භයානක තමයි. මොකද වෙන කෙනෙක් කරපු දේ අපිට පළ දෙනවා කියලා කවදාවත් වෙන්නේ නෑ. අපි ගණන් අහන්නේ හරි අපිට කවුරු හරි වද දෙන්නේ හරි අපිට කල්ලි නැතු යන්නේ හරි අපිට බනින්නේ හරි මොනවා හරි දෙයක් වෙනවා නම් අපි කරපු දෙයක් නිසාම තමයි. නමුත් මේක කියන භයානක තමයි. එක ප්‍රාණඝාතයක් වෙයි කරාම
දහදාස්තරයක් 20000ක් ඊට වැඩි වාර ගන්නත් ඒක නැවත නැවත අපිටම පළ වෙනවා. ඉතින් ඔය එකක්නේ අපි ඉතින් කරනකොට පාන ගන්න එකක් කියලා කරනවා. 30000ක් කරනවද නේද? පාන එක. ඒක කරගන්න ගත්තාම බොහොම සතුටින් පාන ගාත ටික කරගන්න. ඉන්නකොට තමයි අමාරු. ඉතින් මේ ආකාරයට සැලකලා බලුවාම ප්‍රාණඝාතය කරලාවලි බේරන එක බොහොම හොඳ දෙයක් වගේ වැටහෙනවා. නමුත් ඊට පස්සේ නම් කිසිම හොඳක් නැහැ. ඊළඟ තේරීම බැලුවොත් ඒ පුද්ගලයා හිතනවා නෑ මම ගත්තේ ආයුධයක් තිබුණාට මේ ආයුධය කිසි කර නැත්නම් අහකට දා. මේ ආයුධය පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැතුව මම එක්ක බේරෙන්න හදනවා ඔහු හදන්නේ නැහැ. මා මරුවත් සමන්නේ කියලා හිතනකොට මැරෙන්න සිද්ධ වුණා. ඒක දුන්නා කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. එතන මැරුණා. එක පාඩුවයි තියෙන්නේ. ඒ වෙලේ මැරෙන. පාටියක් කල ඉඳ ලැබුණේ නැති වෙන එක. කොහේද ඉපදෙන්නේ? ඉපදෙන්නේ හොඳ නැහැ. මිනිස් ලෝකෙක ඊට උඩින්. මොකද සීලයක් රකින්න කියලා මැරුණා. ඉතින් අන්තිම පිට කොහොමද? අන්තිමට බොහෝ විට හොඳ දෙයක් තියෙනවා. ඊට පස්සේ මොකද තියෙන්නේ? ආයෙත් වලුනාම දිවිලෝක වගේ ගියොත් එම අවුරුදු කෝටි ගණන ඒකාන්ත සැප ඒකාන්ත කොට කියලා කියන්නේ දාඩිය පොඩක්වත් දාන්නේ ප්‍රශ්නේ පිට දෙවිල්ල කියලා දෙයක් නැහැ ඒකාන්තෙන් සැප තියෙනවා ඊට අමතරව මනුස්ස ලෝකේ පුදුනහම අර අකුසල කර්ම වගේ නෙමෙයි කුසල කර්මය ගොඩක් ප්‍රබලයි එක ප්‍රාණඝාතයකින් වැළකීමේ කුසල කර්මයට සමානව ලක්ෂ වාරයක් විතර නොමර ඉන්න පුළුවන් වෙන අකමැත්තංග නැත්තම් කොහොමද අපිට වෙන්නේ සාමාන්‍යයෙන් වෙන්නේ කෙනෙක් මම කඩේ ගිහිල්ලෙන්නම් කියලා යනවා නැවත එන්නේ නැහැ මම වැඩට ගිහිල්ලෙන්නම් කියලා යනවා නැවත එන්නේ නැහැ මෙන්න මේ විදිහට මැරෙන මොකද කැමති වෙලාවකට කැමති වෙන දෙයක් හරින කෙනෙක් ක්ලේකෙන් දකින් හම්බෙන්නේ මම දැන් මැරෙන්න යන්නේ කට්ටිය ඉන්න මම මරනවා මම දැන් මේ ඇඟේ ඉඳගෙන මැරෙනවා කියලා මරන කට්ටිය 1000කට එක්කෙනෙක්වත් නැහැ එහෙම කට්ටිය ඉන්නවා නැත්නම් එහෙම කට්ටිය අපි අහලා තියෙනවා ඉතින් එහෙම කට්ටිය නැහැ නෙමෙයි ලක්ෂයකට විතර එක්කෙනෙක් ඉන්නකෝ මේ බුද්ධාගම තියෙන ඉන්නවා අපි කියන්නේ මොකද හොඳ සිල් රැකපු ඥානවන්ත වීරවන්ත ධෛර්යවන්ත පුද්ගලෝ ඉන්නවා බොහෝ කුසල් රැස් කරලා තියෙනවා ඒගොල්ලෝ කැමතිලා තමයි දැන් ඉතින් කියන එක මේ ලෝකෙින් කුසලයන් එහෙම පුද්ගලෝ ඉන්නවා ඒ පුදුම නෑ නේ මේ කතාව. මේ කතා කරන්නේ අතමෙත්ෙන් වලින් අතමෙති විදිහට මරණ කට්ටිය. ඒ පුද්ගලයන් ඒ මුතෙන් මිදෙන්නේ කොහොමද? පළවෙනිම ඒ තමයි ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියන සමාදන්. ඒ ප්‍රාණඝාතය නොකර ඉන්නවා කියන සමාදන් වෙන එක ජීවිතේ ගියත් මරන්නේ නැහැ. තමන්ගේ හෝ තමන්ගේ ඥාතියෙක්ගේ හෝ තමන්ගේ මිත්‍රයෙක්ගේ හෝ දරුවෙක්ගේ හෝ කිසිම කෙනෙක්ගේ ජීවිතයෙන් ප්‍රාණඝාතයක් නම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පළවෙනිම ගිරියෙකුට මෙන්න මේ ප්‍රාණඝාතයෙන් වළකින්න තමයි ඉගැන්වුවේ. ලොකු දේවල් කරන්න නෙමෙයි ඉස්සල්ලාම කිව්වේ. දැන් අපිට කියලා නැහැ ප්‍රාණඝාත කරන්න එපා කියලා. මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් පිටව කරකින්න යන්නේ කියලා. මිනිස්සුන්ට විරේක බේරු කොන්න තහනම් කළා නැහැ. විරේක බෙව්වහම මේ ඇඟේ ඉන්න පණුව ටික ඔක්කොම එළියට යනවා. ඒ පණුව ඇඟ ඇතුළේ මිසක් එළියේ ඉන්න බෑ. තුවාල එකට පණුව ගෙවුවත් හරි මොන හරි සිද්ධ වුණොත් ඒ වගේ දෙයක්. ඒ පණුව අරන් දාලා බෙහෙත් දාන්න එපා කියලා නේ. ඒ මධ්‍යම ප්‍රතිපදාවට ඒ ටික ඇඩ් කළා නෑ. අපි බොන වතුරේ ප්‍රාණීන් හිටියට බොන්න එපා කියලා නෑ. සාමාන්‍ය ඇහැට පෙනෙන මට්ටමින් රෙදි කෑල්ලකින් හෝ කරලා ඒ ඉතුරු වෙන ප්‍රාණීන් එක බොන්න කියලා කිව්වා. එකෙන බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ඉතා හොඳින් අර්ථ දක්වලා තියෙනවා දේශනා කරලා තියෙනවා හොඳින් පැහැදිලි කරලා ඒ මධ්‍යම ප්‍රතිපදාවට ජීවල් දරල් අතු ගන්න එපා කියලා නැහැ මකුළු දල් කඩන්න එපා කියලා නැහැ උඩින් දල් පල්හ කඩන්න කියලා තියෙනවා කොට්ටෙමෙට අවුරු දාන්න එපා කියලා නැහැ ඒ කොට්ටෙමෙට අවුරු දාන්න කියලා තියෙනවා මේ කොට්ටේ ඉන්න මකුණෙකුට නැත්නම් මෙට්ටේ ඉන්න මකුණෙකුට මිදුලි ඉන්න බෑ උන්නාත දේශනා කරේ මේ ඒ මකුණන්ට එළියෙ තින්න පුළුවන් හොඳ නෙමෙයි අවුරුදු දාන්නේ
නැහැ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ අපිරිසිදු වාසය කිරීමක් නෙමෙයි. ඕනට වැඩියෙන්ම හත් කිලෝමීටර නියෝගයට යන්න ගිහිල්ලා නෙමෙයි. නමුත් ඇහෙන් දැකලා මේ ප්‍රාණියෙක් කියලා අවබෝධ වෙලා සමන් ක්‍රියා කරලා ඒ සතාව මරන්න එපා කියන එක තමයි කියලා තියෙන්නේ. නැතුව ඒ සත්ත්වය ඉවත් කරන්න එපා කියලා කියලා නැහැ. සත්තු රකින්න නෙමෙයි කියලා තියෙන්නේ. නොමරින්න තමයි පළවෙනි කාරණා. සත්තුන්ට කඳ දීලා බොන්ද දීලා වෙනම තනක් දීලා එහෙම කරන්න කියලා. එහෙමනම් ඉතින් උකුණවත් පිළිසුදු කරන්න බැරුවා. උකුණන්ව හිස කෙස් වලින් අයින් කරාට පෞසුද්ධ වෙන්නේ නැහැ. මරලා විතරක් තමයි පෞසුද්ධ වෙන්නේ. පොට්ටමෙට අල්ලුවට දැම්මහම එවිලෙම මැරෙන්නේ නැහැ. සමහරවිට ජීවත් වෙන්න අවස්ථාව තියෙන සමහරවිට ජීවත් වෙන්න අවස්ථාව නැහැ. නමුත් පොට්ටමෙට සුද්ධ කරගන්න කියන බුදුහමදුරු දේශනා කළා. සුද්ධ කරන්නේ මරලා නෙමෙයි. පිටරණන් ලංකාවේ මකුණු වැඩි කාලයක් තිබුණා නේද? ඒ කාලෙදි උණුසුමක් වක් කරලා ඉර තුරුණුත් තියෙනවා. ඒව බොහෝ පළවෙනි පටන් ගත්තොත්. ඉතින් යන්නේ සාසනා කරගන්න මේ අවස්ථාව බොහොම හොඳ අවස්ථාවක්. ගොඩක් තින් කියෙන්නේ මේ අවස්ථාව අහන්න. නිකන් උදාහරණයකට කියනවා නම් කිරි උණු කරනකොට වැටිච්ච මැස් එක අරන් දාන්න නැතුව ඒ කිරිටික දිගටම උණු කරා කියලා තමයි සමරතන් වහන්සේ තෙල් කඩාරමට බස්සන්නේ. සැලිතිස්ස රජුරු ඒ රහතන් වහන්සේව තෙල් කඩාරමට බස්සන්නේ රහත් වෙලා නෙමෙයි වෙලා ඉන්නේ. තෙල් කඩාරම ළඟට ගිහිල්ලා තමයි රහත් වෙන්නේ. රහත් වෙලා කල්පනා කළ බලනවා මැස්සෙක්ව අරන් නොදාපු කර්මයක් නෙමෙයි. මැස්සෙක්ව මරලා නෙමෙයි. මැරෙන්න ඉඩ ඇත. බලන් ඉන්න. ඒ කර්මයේ ඒතරම් ඵල දෙනවා නම් උන්වතුරුවක් කරලා ඉරටුණුනා වුණ කොහොම තීති කියලා හිතලා මෙන්න මේ විදිය තමයි ඉතින් කර්ම. කර්ම ඵල දෙනකොට කොහොම තියෙද? එතකොට අපිට ඉතින් එන ජීවිතයක ඉපදෙලා අපි කොහොම පන්සලක වගේ ජීවත් වුණා අපිට ඉතින් පෙර ආත්ම ජීවෙන්නේ මොන කරදරේ නැ මොනවෙන් මොනවනද කියලා හිතන්න බෑ. දැන් හිතන්න කොහොම මේ ජීවිත දැන් සිල්වල් ටයිල් හොඳට හිටියයි කියලා ඇක්සිඩන්ට් වෙන්නේ නැ වෙන හැදෙන්නේ නැ එහෙම ඉඳන්නේ මොකද ආත්ම කෝටි ගානක් කරපු කවු එක්කම වෙලා තියෙනවා. ඒ හැම එකකින්ම බේරෙන්න තරම්ම හිත වැඩුවොත් නිසා නැත්තම් නම් දේන්නේ නැහැ. සමහරලාට හිත වඩලා මේ චක්කු පාලු කරන දවස් පහත් වෙන මොහොතේ අන්ධ භාවයට පත් වෙන ගමන් චක්කු පාලු කරන පහත් වෙන මොහොතේ අන්ධ භාවයට පත් වෙන. ඒක නරකයිද කියලා ඇහුවොත් එක පැත්තකින් නරකයි. ඇස්සන්දුලිම නරකයි. රහත් වීම හොඳයි. ඒ තාක්ෂේම හොඳ නැහැ. ඒ වගේ උදාහරණ වලින් අපිට තේරෙන්නේ දැන් තමයි මේ කර්මයෙන් ගැලවෙන්න අමාරුයි කියන්නේ. එහෙනම් කර්ම කර කර ගැලවෙන්න බෑ. පව් කරලා කරලා මම මේ පව් තින් කරලා මේ පව් වලින් ගැලවෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද මේ පෙරුම් කරපු වීර වලපු සත්පුරුෂයන්ට පවා අතීත කාලයේ කරපු පොඩි පොඩි දේවල් පවා කලදී බොහෝ දුක් කරදර වලට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙනවා. අපේ මහ බෝසත්ණන් වහන්සේ මනුස්ස ලෝකේ රජ වෙලා ඉඳලා දිව්‍ය ලෝකෙක දුන්නා. හදිස්සියේ පරණ පාප කර්මයක් ඵල දීලා මනුෂ්‍ය ලෝකෙ මොන රැක් කියලා හින්දි පොඳ රැක් කරන්නේ සතරම් පාපෙ. ඒක තමයි මෝහ ජාතක. මෝර කුටික කියපු මේ මොන රැක්. මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මහ බෝසත්න් වහන්සේ. හින්දෙත් නැති කෙනෙකුට නෙමෙයි. බුදුහාමුදුරුව දැකපු නැති කෙනෙකුට නෙමෙයි. නියත විවරණ ගත්ත අන්නේ උදාහරණ කියලා තියෙන්නේ අපිට මොනව නොවේද මේ කර්ම කරලා කියලා තේරෙන්න තමයි කියලා තියෙන්නේ. හැම වෙලේම හිතන්න ඕන සම්මස්ස කෝන්දි කර්මය තමයි ස්වකීය කොට තියෙන්නේ. තමන්ගි කියලා තියෙන්නේ සම්සිද්ධයක් අපි හිතන් හිතන මේ පොතම වගේ මේ කුටුව මගේ මේ ගේම වගේ කියලා එහෙම අපිට දාලා යන්න තිබ්බේ. දාලා යන්න නැති එක දෙයක් තියෙන්නේ කර්මය. කම්ම දාය අධික කර්මයේ තමයි දායදර්ශන ලැබෙන්නේ. කම්ම යෝනි කියන්නේ කර්මයේ තමයි අපි උපද්දන්නේ යම් කීකේ තැනදී. කම්ම බන්දු කියන්නේ කර්මයේ තමයි ළඟින් ඉන්න ඥාති. කර්ම කම්ම පටිකරණ කියලා කියන්නේ කර්මයේ තමයි අපිට පිටින් ඉන්නේ.
ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ යම් කම්මක් කරිස්සාමි කල්යාණං වා පාපකං වා. යම් කර්මයක් කරොත් හොඳ හෝ නරක හෝ සස්සදායදෝ බහිස්සාමි ඉදිරි කෙනෙකුගේ ඉදිරි ගිලියන්ට ඉදිරියවස් මතක් කරලා නරකට කියන්නේ යම් කර්මයක් කරොත් හොඳ හෝ නරක හෝ මටම පල දෙනවා. මට මේක අයිති. මට එයින් ගැලවෙන්න අමාරුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. සක්කම්ම වහතෝ පදං. කරත්ත රෝධේ වගේ පිටිපස්සෙන් එනවා කියන්නේ ඇයි? ශබ්ද නගමින් දුක් සහිත කර්මකාර ශබ්දයක් සහිත පිටිපස්සෙන් අතාරින්න නැතුව එනවා. සක්කම්ම වහතෝ පදං. තින් කරාම කර්මයක් නැතුව අතාරින්න කියන එක තමයි කායාවන කායමි. එවනල්ල වගේ කර්මයක් කරන්නේ නැතුව තමන් උත්තර නැති වෙනවා. මේ දෙකෙන්ම ගැලවෙන්න බැරි බව තමයි කියලා තියෙන්නේ. නමුත් කුසල් කරාම හෝ පින් කරාම කර්මයක් නැතුවම පස්සෙන් එනවා. අකුසල් කරාම කර්ම කර කර පස්සෙන් එන්නේ. ගැලවෙන්නේ කියන්නේ. ඉතින් යම් කිසි කර්මයක් කරන්න යෙදුනහම මේක කල්පනා කරන්නම වෙනවා. මේක පන්සිල් වලට අයත්ද පන්සිල් මේකෙන් කැඩෙනවාද කියලා හිතලා කරක් නෙමෙයි. මේ කර්මය මට පළ දෙනකොට කොයි වගේ ඉන්නේ? එහෙම කල්පනා කරොත් එම පන්සිල්ලට වඩා තව ගොඩක් සිල් රැකෙනවා. ඉතින් තමන්ගේ අවබෝධය ඒ පුරුද්දක් වශයෙන් එහෙම හිතන්න පටන් ගත්තාම කාලයක් ගියාම නරක කර්ම නැත්නම් අකුසල කර්ම කරන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. නැත්නම් බොහෝ දෙයින් අඩු වෙනවා. මේක තමයි කල්පනා කළ යුතු අනික් කාරණය තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ අසුබන්ධක පුත්‍රගාමී ඒ මහා ප්‍රශ්න සංයුක්තව සාකච්ඡා කරන අසුබන්ධක පුත්‍රගාමී දෙක ඒකෙදී මේ අසුබන්ධක පුත්‍රගාමී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ නුවර ඉන්න බමුණු මේ මැරෙන පුද්ගලයන්ව යාඥා කරලා උඩට යව. පූජා පවස්සල උඩට යව. භාගතුන් වහන්සේට බයිද? මේ කරුණාව කියන භාගතුන් වහන්සේට බයිද මේ පුද්ගලයන්ව උඩට යව. එතකොට භාගතුන් වහන්සේ කියනවා මේ පුද්ගලයන් පහළට යා යුතු කර්මය කරලා තියෙනවා. කිසිම කෙනෙකුට යාගෝම කරලවත් උඩට යවන්න බෑ. මහජනයා රැස් වෙලා ප්‍රාර්ථනා කළත් උඩට යවන්න බෑ. හරියට හලු ගලක් විලකට වැටුනහම විලේ පතුලට ගිහිල්ලා නැවතී. ඒ විලේ පතුලට ගිහිල්ලා නැවතුනහම ජනතාව ඇවිල්ලා යාග හෝම කළා. ප්‍රාර්ථනා කළා. බුදු පූජා පැවැත්වුවත් ඒ කල්ගල උඩට එන්නේ නැහැ. මොකද යටට යන ශක්තිය ඒ කල්ගලේ තියෙනවා. යකටන ස්වභාවයේ ඒ කල්ගලේ තියෙනවා. ඒ වගේ යම් කිසි පුද්ගලයෙක් නරකක් කළොත් කොයිතරම් පිරිසක් ඒ පුද්ගලයාට හොඳක් වෙන්න කියලා කල්පනා කරා ඒ පුද්ගලයාට හොඳක් වෙන්න. යකටන ස්වභාවයේ යකටන ශක්තිය පුද්ගලයා තුළ තියෙනවා. ඒක යකට යාවි අපිට දකින්න ලැබෙනවා සමහර ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නේ. උදාහරණයක් කියන්නේ අපි නළුව වගේ නැත්නම් දේශපාලඥය වගේ බොහෝ පිරිසක් ඒ පුද්ගලයාට කැමති කිසිම නරක වුණාට කැමැත්තක් නැහැ. නමුත් එහෙම බොහෝ පිරිසක් කැමති කියලාවත් ඒ පුද්ගලයා නරක වැඩ කළොත් ඒ පුද්ගලයාට හොඳක් වෙනුනේ ඒ පුද්ගලයාට හොඳක් වෙන්නේ මොකද පහළට යන කර්මය කරලා තියෙන්නේ. යන්න පුළුවන්කම තමයි පහළ විතරයි. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් හොඳ කළොත් සාමාන්‍යයෙන් දැනට පවතින සමාජයේ යම් කෙනෙක් කන්සලට ගත්තොත් ඔහුට නින්දා අපහාස හැමතැනදීම එනවා. මේ නින්දා අපහාස හැමතැනදීම ආවත් මුළු මහත් ජනතාවම ප්‍රාර්ථනා කරත් ඔහුට නරකක් වෙන්නේ කියලා ඔහුට නරකක් වෙනවා. නෑ යම් කෙනෙක් ඉහළට යන කර්මය කරලා තියෙනවා නම් ඔහු තුළ ඉහළට යෑමේ ශක්තිය තියෙනවා. ඉහළට යෑමේ ස්වභාවය තියෙනවා නම් ඉහළටම තමයි යන්න තියෙන්නේ. හරියට ගිතෙල් පිරිච්ච කලයක් විලකට දැම්මහම ඒ කලේ බිනිලා කටු ටික පල්ලෙහාට යනවා. ගිතෙල් ටික උඩට යනවා.
ඉතින් ජනතාව යාගවම කළා බුද පූජා පැවැත්වුවත් ප්‍රාර්ථනා කළා විතර විතර පල්ලෙහාට යන හරියට යම් කිසි හොඳ වැඩ කරපු හොඳ කර්ම කරපු පුද්ගලෙක් මරුණහම ඔහුගේ කය මනුස්ස ලෝකයේ අතහැරලා ඔහු ඉහළට ගමන් කරා අන්න ඒ වගේ කොච්චර වට වෙලා මේ පුද්ගලයාට හොඳක් නොවේවා කියලා ප්‍රාර්ථනා කළා ඉහළට යන නවත්තන්න බැහැ බුදු වෙනවා දැසනවා මේ විදිහට කල්පනා කරාම යම් කිසි කෙනෙක් ආම පන්සිල් රකින්නේ නැත්තම් තමන්ව තුන් පන්සිල් වලින් මොන හරි කැඩෙනවා නම් ඒ පුද්ගලයා තමන්ව කියාගන්න ඕනේ තනක් කිය මතක් කරගතු දියක් කිය මගේ මරණය දැන් මේ මොහොතේ වෙන්නත් පුළුවන් එත වෙන්නත් පුළුවන් අනිද්දා වෙන්නත් පුළුවන් එන අවුරුද්දේ වෙන්නත් පුළුවන් මේ වෙලාවම දන්නේ තමන්ගේ නිවසේදී වෙන්නත් පුළුවන් කාර්යදී වෙන්නත් පුළුවන් වාහනයක යද්දි රථයක යද්දි හෝ අයින් යද්දි වෙන්නත් පුළුවන් නිදාගෙන ඉන්නත් වෙන්නත් පුළුවන් හනගුණ වෙලා තුන මරණය කියලා එන්නේ නැහැ කියලා දෙයක් නැහැ ඒත් යම් කිසි මොහතක මේ නගලනව මැරෙන්න වුණොත් යන්නේ කොහොමද හංසින් පහම රකින්නේ නැත්නම් හංසින් පොළ පහම රකින්නේ නැත්නම් අපි තාම අපාරදා මොකද මේසා මහත් අකුසල ප්‍රමාණයක් කියෙද්දි බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවක වූ උපාසක උපාසිකාවන් අනුකම්පාව පිණිසම දේශනා කරපු අවම වගකීම පන්සි තිසරණ සහිත පන්සි ඉතින් අපිට ඒ ප්‍රමාණයවත් කරගන්න බැයි නම් බුදුරජාණන් වහන්සේ සාරාතන්ත කල්ප ලක්ෂයක් පෙරු කුරුල බණ කිව්වට වඩා තියෙනවා උන්වහන්සේ ඒ තරම් මෙහෙස වෙන්න පුළුවන් නම් අපි වෙන්නේ ඒ තරම් දන් දෙන්න පුළුවන් නම් ඒ තරම්ම සිල් රකින්න පුළුවන් නම් අපිට බැයි නම් මේ කියලා තියෙන අවම පහවක් අකින්ද අපි බේරිය යුතුද කියලා එහෙනම් බැලුවාමනේ ඒ තරම් කල් දුක් විඳලා තමන්ගේ ප්‍රිය වූ මනාප වූ වස්තුන් විතරක් නෙමෙයි තමන්ගේ අඹුවන් දීලා දෙනලු කෝටි දහස් ගණන් යසෝදරාව විතරක් දීලා දෙනවනු කෝටි දහස් ගණන් කරව. යසෝදරා අපදානි අරන් කියවන්න අපදාන පාදී පෙරි අපදානි කියවන්න තමන්ව දාස භාවයට දුන්න වාර ගාන කෝටි දහස් ගණන් කියන්න බැරි තරම්. තමන්වම සත්තුන්ට කන්න දුන්න ගාන කෝටි දහස් ගණන් කියන්න බැරි තරම් යසෝදරා රහත් කරණි. එන බුදුරජාන් වහන්සේට පින්වන් මන්ත්‍රකින් ප්‍රකාශ කර තමන්ව අන්යන්ට අඹුව හැටියට දුන්න ආර්ගන්න කෝටි දහස් ගණන් ගණන් කරන්න බෑ කියලා යසෝදරා කියන්නේ. ඉතින් එක්කෙනෙක්ව ඒ තරම් සැරයක් දන් දුන්නා නම් මහ බෝසතාණන් වහන්සේ කොයි තරම් දන් දෙන්න ඇද්ද මේ බුද්ධත්වය ලබා ගන්න. ඒ බුද්ධත්වය ලබා ගත්ත උන්වහන්සේට ප්‍රයෝජනෙකද? උන්වහන්සේට ප්‍රයෝජනෙ පිණිස ක්‍රියා කරන පුද්ගලයෙක් නම් දීපංකර පාද මූලයේම අරහත්ය ලබා ගන්න. වචන කීප රහන්න තිබ්බ. උද්දිතඥ පුද්ගලෙ. සියලු අභිඥා සහිත, වීර්ය සහිත, ප්‍රඥාව සහිත පුද්ගලෙක් කියලා හිරිනැද්දී එවෙලේ අතට ලැබුණ නිවන අපි වෙන මතයි. ඒ අපි වෙන මතයලා සාරාසංසාර රක්ෂයක්ම පෙරුම් පුරල අල්කෝලි අසංඛ්‍යාතරක ලක්ෂයක් පෙරුම් පුරලා බුද්ධත්වය ලබාගෙන මේ පිටරේ වර්ණ දේශනා කරහම මේ තිල් පිළිපැදීම පැත්තකින් කියන්නේ සමහරු අහනවා ඔය ඔක්කොම අපිට ඕනේද කියලා. ඒ කියන්නේ උන්නාසි මෙච්චර වාසියෙන් දේශනා කරපේද අහලා බලන්නත් උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඇහුවාම කියන්නේ බුදුන් සරණ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බුදුන් සරණ ගිහිල්ලාද තමන් සරණ ගිහිල්ලාද කියලා දන්නේ නැහැ. හවියට. තමන්ට ඕරමණ විතරයි අහන්න කැමති. තමන්ට ඕන නැහැ ගිහිදෙන මට අහන්න කැමතිත් නැහැ. ඉතින් ශ්‍රද්ධාව දිනවා. සීලයට එන්නේ කොහොමද ශ්‍රද්ධාවවත්? උන්වහන්සේ මේ තරම් අමාරුවෙන් දේශනා කරලා රහතන් වහන්සේලා දිවි හිමියෙන් දුරුභික්ෂ කාලවල පවා මතක තියාගෙන ගෞරවයෙන් වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව අපට ලබා දීලා තියෙන මේ පිටකේ සැකකරන්න සුදුසුද?
සත්‍යම සිදුන්නේ බෞද්ධයෝ කියන. එහෙනම් සැකරො අපිට අත්තර ඉරණ මොකක්ද? අනාගත මොකදදී? මේක තමයි අතම තරමද කිව්වේ. ඒ තත්ත්වෙ මිදිලා සද්ධාව උපදවන මේ සීල ප්‍රතිපත්තියට හැඟිනෙන්න අචල මේ සද්ධාව කියන එක සුදුපටුද? සද්ධාව කියන එක සද්ධා ඉන්ද්‍රිය දක්වා වැඩි සද්ධා බල දක්වා වඩන්න. විරුද්ධ නියම තුනක සද්ධා බලය කියලා කියන්නේ විරුද්ධ කරුණු කියලා හොලවන්න බැරි තරම් සද්ධා ප්‍රගුණ ප්‍රතිපක්ෂ ධර්මෝණී නැසලෙන්නේ බල එන්න තමයි. ඒ කියන්නේ මොකද්ද? අචල සද්ධාව කියලා කියන්නේ පටවියාපෝතේජෝ ආයෝ මාරුණා බුදු සරණ හැර වෙන කර්ම මාතෘකාව කියලා කරපිටලා අපිට තියෙන සද්ධාව කොහොමද කියන එක බලන්න. සාමාන්‍ය පුදුලි කියන සද්ධාව රැකියාව කරන විට එක ප්‍රතිපත්තියක්, නිවසේ ඉන්න විට තව ප්‍රතිපත්තියක්, මිත්‍රයෙක් එක්ක සාදයකට ගියහම තව ප්‍රතිපත්තියක්, පන්සලට ගියහම තව ප්‍රතිපත්තියක්. ඉතින් ඒ වෙලා වෙලාවට සමඟ ප්‍රතිපදාව මාරු කර ඒ පුද්ගලයා නිවන් දකිනවා. නිවන්ට යනවට පොදුවේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන එක හරි, ඒ කියන්නේ නිවනට අවමෙන් සිටි දුරක් හරි යනවා. නිවන කියන්නේ මොකද? ඔහු සද්ධාවෙන් පිළිඅරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කළේ ජීවන පිළිවෙතක් බව, ප්‍රතිපත්තියක් බව, නැතිය හැකි ප්‍රායෝගික දෙයක් බව පිළිඅරගෙන නැහැ. එහෙනම් ඔහු බුදුන් කෙරෙහිව ධර්ම කෙරෙහිව ශ්‍රද්ධාව නැහැ. ඒ නිසාම ඔහුට ඒ ප්‍රතිපත්තියට කිමෙන්න බැරි. අපි හිතන් ඉන්න නිවනයි, අපි හිතන් ඉන්න ඒ නිවනට යන මාර්ගය, අපි නිවන් ලබා ගන්න හිතන් ඉන්න කාලය බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිවනයි, උන්වහන්සේ දේශනා කරපු මාර්ගයයි, උන්වහන්සේ දන්න විදිහට අපි නිවන් දකින කාලයයි අපිට අවබෝධ කරගන්න පුළුවන් හරියට අන්න එදා තමයි තේරෙන්නේ. සෑම මොහොතක්ම නිවන දිහා යන මොහොතක් කරගත්තොත් විතරක් නිවන් දකින්න පුළුවන්. ඒකෙන් කියන්නේ නෑ හැමෝම පැවිදිෙන් ඕන. ඒකෙන් කියන්නේ නෑ හැමෝම අටසිල් ගන්න ඕන කියලා හැමදා. ඒ අවමෙන් තිසරණ සහිත පංචින් සෑම මොහොතකම තිබිය යුතුයි. නැත්නම් ඔහු හොඳ උපාසකෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් උපාසකෙක් කියන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙනවා. ඒක උපාසකෙක් කියලා ඉන්නේ. නමුත් ආනගතය කරනවා, සොරකම කරනවා, නැත්නම් කාමී වර්ග හැසිරෙනවා, බොරු කියනවා, නැත්නම් සුරාමයේ හානි කරනවාද? ඔසවලා ගෙනින්න තිබ්බා වගේ නිරේතුයි. තරගයක් නැතුණු නිරේතුයි. මහා තබුවා වගේ නිරේතුයි නේද දේශනා. ඉතින් එහෙම බැලුවහම අපි කොහෙද යන්නේ හිතන් ඉන්නේ? එනට ඒ හිතන් ඉන්න තැනට යන්න තරම් දේවල් අපි කරනවා. එහෙමද දැන් සාමාන්‍යයෙන් පාසල් යන ඕනම ළමයෙක් කැමති විශ්වවිද්‍යාලයකට පාසල. ඒක ඉතින් කියන්නේ නැහැ නේද? එහෙම බලනවාම කවුරු කැමති නැහැ කියලා දෙයක් නැහැ. යන්න බැරි වෙන අවිතර. මේකත් ඒ වගේ ආසන්න කාරණා විශ්වවිද්‍යාලනේ ගැන එක්තර අපහසුතාවයක් නැහැ. මේක ඉදදී ගොඩක් අමාරුයි. එහෙම තමයි කරන්න ගියහම නොඑක් බාධක ඇති වෙන්නේ. මොකද අපේ තියෙන තණ්හාව ප්‍රයෝජනෙට ගන්න මේ බුදුජන්ම වාසයේ විරුද්ධ පක්ෂේ. මාර පක්ෂයේ සේනාව සීමිතයි. මොකද මාර පක්ෂයේ 5න් 4ක්ම අපි තුලම ඉන්නේ. ස්කන්ධ මාර, ක්ලේශ මාර, විසංසාර මාර, මත්තු මාර කියන හතර දෙනා සිවාමයි. දේවපුත්ත මාර කියන හයම දිවිලෝක රජුරු විතරයි පිටින් ඉඳගෙන තියෙන්නේ. නමුත් එයාට සහාය වෙන්න අපි තුලම සිල් හතරක් ඉන්නේ. ඉතින් අපිට මේ සිල් දෙක කතා කරමු. මොකද ඇතුළටත් සතුරු පිටටත් සතුරු. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා සේනේන මච්චුනා මායාට ගොඩක් කියනවා ඉන්නවා. අජේව කිච්චන් ආතප්පම් හෝ ජඤ්ඤා මරණං සුවේ කියලා කියන්නේ අදම ආතාපි වීර්ය අදම කෙලෙස් තවන වීර්යය කළ යුතුයි.
කවුරු දන්නේ මැරෙනවද කියලා. නහිනෝ සංගරං තේන මහාසේනේව මතකයි. අපිට මහාසේනා කියන මාරයත් එක්ක කිසිම ද්විසුමක් අපිට කොයිතරම් කාලයක් ජීවත් වෙන්න දෙනවද කියලා. ඉතින් ඒ නිසා අදම පටන් ගන්නගෙන මේ පටන් ගන්නවා නම් අවමේ සංසිල්වත් තියෙන්න ඕනේ. ඒක තමයි නිවන් දැකේ නැකත් විමිරෝ ගිහිල්ලා නිවන් දැකින්න නම් සිද්ධිය යුතු අවමේ. මොකද මේ දවස්වල මනුස්ස ලෝකේ නම් ඉන්න පුද්ගල ත්‍රිපිටකයේ සැරිසරම පුද්ගල වැඩිමක විමිරෝ කෙනා බුදුරජාන් වහන්සේගෙන්ම වනහපු මාර්ගඵලලාදීන් ගණන් කරන බැරි කමයි. මනුස්ස ලෝකේ නම් සමහර කෙනා අදුතරු ත්‍රිපිටකයේ අපිට කියන්නේ දෙවියන්ටයි කියන්නේ අපිට අදාළ නැහැ කියලා කියන බුදුත වැඩි. මනුස්ස ලෝකේ සරුත්සාඳුරෝ කිව්වේ විස්තර කරන අපි විස්තර කරන යහපු දෙවියෝත් කියනවා විමිරෝ. විමිරෝ කියන්නේ නිවන් දකින්න ලේසි මේ දිවිලෝ ඉපදිලානේ සතුන්නේක පොත්තරේක නවත්තල බණහන් කර සිහිය දුන්නු. ඒක සිහියක් නැති වුණත් මම විතරම් දෙන්නේ නැහැ. කොහේ ඉඳන් ආව කියලා මතක් කරන්නේ නැහැ තමයි. ඔවි තින් ගියේ ගාම්ම මේ වෙලෙත් අපි මොලකට යනකොට තින්න පටන් අරගෙන තියෙන තිවර්ණ කම්මේ තේක බලනවා. ඒකත් ඒකේ යනකොට මමත් හරි පටන් අරගෙන තියෙනොත් මේ මනස. ඒ කියන්නේ නම් බලන් ඉන්නකොට මෙන්න පරම්පරා ගානක් දීලි ඉවර. එක දවසක් යනකොට මේ අවුරුදු 100 දෙකලා ගිහින් ඉවරයි. අන්තිමට සිහියෙන් ඉන්නොත්. මනුස්ස ලෝක තමයි සිහිය හොඳ. මොකද අපතේ විදෙන්නේ. මොනවා කරන්නද? ඒ කියන්නේ හැමක් කන්නේ කියත් වැඩි කෑමක් මම දෙනවා. වැඩි කර කරන්න බෑ. දෙන්නේ නැහැ කිසිත් එකතු කර කර. ඒ හින්දා මග නැවතිලා හිතලා බලන්න වෙලාවක් තියෙනවා. දැන් කවුරු හරි Tamanට හොඳම කියනවා නම් ඉතින් අනේ මම හොඳයි කියන්නේ ඔය පාවි පාවි ඉන්නු බයි පැනපු ගමන් කියන මොකද කටවෙන්නේ කියලා. ඉස්සෙල්ලාම ගේම් තියෙන පස්සේ දෙවෙනි විතර පස්සේ මට මොකද වෙන්නේ කියන කල්පනා කරනකොට පොඩි පිටියක් එනවා. බලනවා මනස ලෝකේ තමයි භ්‍රමචර්යාව රවතුන්න පුළුවන් කියලා බුදුහාම දේශනා කරලා තියෙන්නේ. භ්‍රමචර්යාවට අවකාශයක් තියෙනවා. නිවිලෝක භ්‍රමචර්යාව රකින්න දෙන්නේ නැහැ අනිත් අය. තමන් රකින්න කැමති වුණා ආමුදුරේම ගිහිල්ලා භාවනා කර කර ඉන්න ගමන් මරණයට පත් වෙලා ජීවිතේ දුරුනහම විඤ්ඤාංගනාව ළඟට ආවම කියනවා ළඟටත් එන්න එපා. ඒකත් විඤ්ඤාංගනාව කියන ලෝකහත්ද දික්ුවක් නෙමෙයි. දැන් දෙන්නේ ඉක්කුව. මේ දෙය පිළිගන්නේ නැහැ දුක්පත්. හැඩපත කියනාලා විනාලා පෙන්නනවලු සිවුරක් නෙමෙයි ඇඳගෙන ඉන්නේ සර්පාවර්ධනය කරගෙන ලයින් එක. ඒකද ප්‍රශ්න කරගෙන හරි දුලබා. එනිසා මෙහි තියෙන වාතාවරණය දැන් මෙහි ආව මනුස්සයන් දිදෙන්නේ අපිට කල්ලිත් නැහැ රස්සාව කරන්නත් ඕනේ අනාදේශයෙන් බොහොම දුක් කරදර වැඩි කියන තමයි තේරෙන්නේ. තියෙනේ තේරෙන්නේ නැහැ. තියෙනකප තේරෙන්නේ නැහැ. තියෙනකප ඇන්නේ දැන් කොහොමද සනීපති කියලා හුවත් ඔළුවර ඉගෙනව කඩ දිනව කියලා කියනවා. ඒ කොච්චර සපක් හයිද ඉන්නවා කියලා දැනගන්න නම් කකුලක් කැඩලා යන්න ඉස්සරහට. ඒක තමයි තේරෙන්නේ. අනේ මම කලින් ගෙදර කී කොච්චර දකපේ ඉන්නේ. ඒ වගේ නේ අපිට තියෙන තප අපි දන්නේ නැහැ. නැතිද මුිතයි දන්නේ. ඒක න අසතුටුතාවය කියන්නේ. තියෙන තුන මදිනුනේ නේ. සංකයක් කොමක් හයිද? ඇස්ට්‍රෝලොජියක් හදලෙන් බලන්න කොහොමද කියන්නේ. කලින් නේ මම මදිනු කි කියලා ඒ වෙලෙදි විතරයි මතක් වෙන්නේ. ඒකත් මතක් වෙන්නේ ඒ වෙලෙදි විතරයි ඒකත් පස්සේ. මෙදී ඒවන්නම ආයෙ අවුත් වෙනවා. ඉතින් මේක කල්පනා කරගන්න නෝන තියනවා නම් ලෙඩක් හැදෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයන් නොවන කිව්වද තමයි ලෙඩේ දැක්ක ගමන් උතුම් කිව්ව මතක් වෙනවා. නැත්තම් ලෙඩ වෙනකම් බලන් ඉන්නේ. මලමිනියක් දැක්ක ගමන් මතක් වෙනවා. ඒ ප්‍රඥාවන්තයාට ඉන්දියක් කළා ඇති. ඒක තමයි බුද්ධ ප්‍රඥා සිද්ධලයක් කියන්නේ. යම්තම් වචනයක් නැත්තම් නිමිත්තක් දුන්නාම ඇති. සමහර මහා පුරුෂෝ මහා පදුම දේවියගේ 500ක් සත්‍යවිරිගුවේ කුමාරවරු හවස නෙළුම්මල් පරවෙනවදට එතනම පසුබිදු මෙතර මේ ලක්ෂණ තිබ්බ මලටත් මේක වෙනවනම් අපිට මොනව නොවේද කියලා කල්පනා කරනකොටම පසුබිදු ඒ තරම් මේක වැඩි නෑ ඒ වාගේ අවිල්ලා කියනවා දැන් දෙදරයන් හවස වෙනවා කියන්නේ අපි පසුබිදු ඔබට නිවාල් කියන පසේ බුදුරුගේ නෝමයි නේ උන්වහන්සේ රජු මාරු
පසේ බුදුරු කොහොමද කියනවා එහෙනම් මම කියලා සිස්ටම් මුඩු කරා පසාවක් නේ ආ එහෙනම් ඔබගේ සිවුරු පහළ වෙලා අංග සම්පූර්ණ මහ තෙරවරු හැටියට මෙනි හිටිනවා. ඉන්පසු ධර්මයේ දේශනා කළා තමා වඩින්නේ. සත් හැවිරිදි අපි දැන් අවුරුදු 100ක් මන ඇවිල්ලා නේද? දැන් මං කියන්නේ දැන් ඇරුව ඇති මං පටන් ගන්න ඉතින්. දැන් මොකද පන්සල් ප්‍රතිනායකයෙක් අපි දැන් පන්සල් රකින්නා කියලා හිතන් ඉන්නට වඩා මොන සිංහලද කොහොමද කැඩෙන්නේ කියලා වලට සමානට කැඩෙන්නේ දැන් හොයාගන්න එච්චරම කියන්නේ. මොකද හොඳ 100ක් තියෙන පන්සල් කරන්නේ සාමාන්‍ය ජීවිතවල. හොඳටම 100ක් තියෙන කෙනෙකුට තමයි ඒක රකින්න පුළුවන්. නැත්නම් සමහරට වැඩ කරන ඉස්සේකට පුරවක් තියෙනවා. කිසිම තේරුමක් නැහැ. පුරුද්දටවල පුරුද්දටම නෑ. සමහර ඒවා නම් ප්‍රයෝජනයක් සඳහා ඉතල කිව්වොත් එන රුක්ක් ඉතල ගියන. නැත්නම් හතරෙන් ඔබට වෙන්නේ වචන බොරුව. ඒ තරමට ප්‍රගුණ කරලා තියෙනවා. උදාහරණ තියෙන්නේ පානෝ හවේ පාන සංනි. පානි කියනකොට පානි කියලා දැනගන්නත් වෙනවා. පාන සංඥාවක් අපිට ඉන්නවා. වදක සිත්ත උපක්කම. මරණ සිතක් ඉන්නත් වෙන උපක්කමද උපක්කමේ උදවන්න. හේන ජීවිත නාසෝ ඔහුගේ ජීවිතය නසන්නත් අංග පංහා වදසි අංග පහකින් උත්සන්න මේ පණද මේමයි තත්පරයකට කෝටි ප්‍රකෝටි වාරයක් සිත් උපදිනවා. උත්පාද සිටි බංග කියලා අවස්ථා තුනක් තියෙනවා. බංග කියන්නේ මැරෙනවට. ඉතින් අපි හිතුවත් නැටත් කියලා මේ හිතනවා කියලා උත්සාහයක් ගත්තේ නැටත් අපේ හිත්ම තත්පරයට කෝටි ප්‍රමාණයක් කොහොමද ප්‍රමාණයක් මැරෙනවා. කෝටි ප්‍රකෝටි කියන්නේ 10 20 කින් බලයෙන් කර බොහොම ලොකු සීග්‍රතාවයකින් අපේ මේ කම්පියුටර් කරන්නේ 10 9 සීග්‍රතාවය කැදිතු 9 ගිගාහර්ට්ස් වලින් වැඩ කරා. මේ කම්පියුටර් එකේ උපරිම පිළිබඳව බලන බිලියනයක් හෝ ඊට වැඩි බිලියන් දෙකක් පුළුවන් මේකට. මේ හතර බිලියන් හතරක් පුළුවන් මේ කම්පියුටර් එක. අපේ හිත කොහොමද ඉතල බලන්න මේ අපි හදලා තියෙනවා අලුතින් මේ තාක්ෂණය දුණු වෙලා ශබ්දේ කතා කරන ශබ්දේ අඳුරගෙන මේ ටෙලිෆෝන් වලට පුළුවන් ඩයල් කරලා ඉතින් හරි අමාරුයි ඒක කියන විදිහට කියන්නේ අපිට එහෙමද රැහැයි දෙන්නේ කෑගෙන ඉන්නත් රැහැයි දෙන්නගෙන ඉන්නේ බල්ලෙක්ද කෑගහන්නේ බලු පැටියෙක්ද කෑගහන්නේ උට කරදරයක් වෙලාද කෑගහන්නේ යන අදිවසින් කොච්චර සංඥා අපිට ගන්න පුළුවන්ද ඉන්දියා සංගර ගන්න කොච්චර පොලිසියට යන්නේ කොයිතරම් වේගවත් කම්පියුටර් එකකට වඩා ඉතින් මේ පිට කියන එක ශක්ති විශේෂයක් ඒක චිත්ත නියාමන වැඩ කරන්නේ තමන්ගේ පිටට වෙන සිද්ධ වෙන දේවල් වලට වෙන අය වගේ කියන්නේ වුණත් බුදුහාමුදුරුවන් දේශනා කරලා නැහැ තමන්ගේ සිතට සිද්ධ වෙන්නේ තමන්ගේ චිත්ත පරම්පරාවේ කලින් සිත්වලින් කරපු කුසල් හෝ අකුසල් හෝ කර්මවල විපාක ශක්තිය විතරයි වෙන කිසිම දෙයක් බලපාන්නේ අනුන්ගේ දේවල්. අනුත් ඒ දේ කරලා තියෙනවා නම් මේ කාලයෙන් මේ ඍතුවෙන් මේ ඉපදිලා ඉන්න අම්මා තාත්තා ඇතුලෙන් අනුබලක් තියෙනවා නම් පළ දෙන්න තරම් අපි හිතන අපිට බත්සන්ද නම් පින් තියෙනවා ඉතින් රස කෑම කන්න තමයි පින් නැත්තේ කියලා. නමුත් මේ පුද්ගලයාම බත් නැති රටකට ගියා නම් ඉතින් පාංගර වෙනවා නේද තමයි. බත්තර දිනක් මා වෙනවා. දැන් අපි යම් කිසි ආහාරයක් ගන් දුන්නා මේ ලෝකෙදී අපි තිරසනෙක් වුණා හම් වෙන්නේ තිරසන් සුදු ආහාර. දිවි ලෝක ගියා හම් වෙන්නේ දිවි ලෝක ගියා. මනස ලෝකේ නම් ඒ රට ප්‍රදේශයේ ඉන්නකොට ඒ ප්‍රදේශේ තියෙන ආරම්භය. නැතුව මෙන්ඩක සිතානන්ට වගේ අහස බලුවාම රත්හල් අහසින් වැටෙන තරම් පින් කරන්නේ නෑ වෙන අපි. ගරු පින් කරන්නේ. ඒ රටේවත් නැති හාල් අහසින් වැටෙන්නේ. එහෙම පුදුලකින් මේ කෝටි එකකට කෙනෙක් නෑ. බුදුරජාන් වහන්සේ කාලේ නම කියන්න පුළුවන් කීකද නෑ ඉඳලා. බොහොම අතලස්සයි ඉඳලා තියෙන්නේ. මෙන්න කිතාන කියන්නේ විසාකාවගේ සියයි. විසාකාවගේ සියයි
धनंजय सीट बाहर सब दासे थी दास विशाखा वाई समय चिंता अमित भोगी सिकूर जन्ने तीन प्रमाण गणकर इतना जीवित जीवित सिटूर सिटूर इनकोट रजवास गमन कर आकर मित्र देखी महान धर्म धान्य गबड़ा नक्षत्र विद्या धर्म गेने लोक विनाश विनाश विनाशे लोग धान्यागार हदाने मैटी वर्ट आना वीद प्रधान सिटी अंतिम गंधमादन पार्वते इच्छिता समीचित
කල් නොයවා සාර්ථක වෙන්නේ සමුද්ද වෙන්නේ සමාදාන කරනවා සබ්බමේව සමිද්දති සියල්ලම පූර්ණු චිත්ත සංකප්පාතන සිතේ සංකල්ප සිතේ දින අදහස් පරිපූර්ණ වෙන්නේ හන්දුව පන්වසිය කරගෙන කියන්නේ පුර පසලොස්සක දා හඳ කිරෙනවා වගේ උන්වහන්සේ දානය මහත්ඵලයෙන් සඳහා පසුසිත බලා ශක්තිමත් කිරීම සඳහා අනුග්‍රහ කරනවා ඉන්ද්‍රියෙන් පේන්න වඩන ආහත නැගලා ඉන්ද්‍රියක් පානවා ගන්ධමාදන පර්වතයට ගිහින් හංසියක් පසේ බුදු සමග මේ දානය බෙදා ගන්නවා මෞර්ත පියලියකින් දෙනෙන්නේ ඉතින් මේ දානය නරුමින් ඉන්නකොට ඉතින් මන්ට බලවත් පිළිසක් ඇති වෙනවා අනිත් කාරණේ තමයි උන්වහන්සේලාගේ පිළිගියු මේ සිටුවරුන්ගේ ශ්‍රද්ධාවනික ඒ ගෙනෙන බස් ප්‍රමාණය 500ක් පස්සේ වතුනට සෑහෙන ඊට පස්සේ මේ දාන ඉවර වෙලා දැන් හවස් වෙනකොට නැවත බඩගිනි මරෙන්නේ කිව්ව කොහොමද කියන සංකේතනේ බඩගිනි වැඩි වුණා බිරිඳල කියන සිටුවර ඇලිය අදියවත් උතුරනට කරන්නේ සිටු බිරිඳ හොඳටම දන්නවා තමන් අදිය ගුරුලා තමයි දන් දුන්නේ උතුරු කරගන්නේ නැතුව නමුත් ස්වාමියාට ඉතින ගෞරවය නිසා බලන්න කියපු නිසා ගිහිල්ලා බලන්න ඊට පස්සේ ගෙනහල් එක බෙදුවාම සිවරේ ඊපස්සේ මූල රටම ගිහින් ඊට පස්සේ මේ දිව්‍ය ලෝකේ නිවිලා නොයෙක් ආත්ම භව ලෝකී කරලා බුදුජන් වහන්සේ කාලයේහි මගධ දේශයේ උපදුනාම ඒ සිටුවරයා අසු පොතු හදලා වහලේ නැතුව හොඳට සුවඳ පැනින් නාලා පිරිසිදු වෙලා අහස දිහා බැලුවාම අහසින් වත්තල් ඇවිල්ලා තියෙනවා සියලු අසු පොතු කියන වලා කරනවා ඒ බිරිඳ යම් කිසි එක ප්‍රමාණයක් අරගෙන බත්හලිය කියලා ඒ බත්හලිය ළඟින් ඉවත් වෙන්නේ නැත්තම් ඒ බත්හලියෙන් කොහොමතරම් පිළිසකර බදන්නේ බත්හලිය වෙන්නේ පුතා දහසකින් මෙන් තියල්ලක් අරගෙන ඒ කියන්නේ පන්තහවණු දහසක් එක මල්ලකට අරගෙන 16න්ට වැටුප් දෙන්න සම්පල්වන්ට වැටුප් දෙන්න පටන් ගත්තොත් එතනින් නැගිටිනවා මේ සල්ලිමල් ලක්ෂකටද ලක්ෂ ගානකටද බෙදුවේ කියන ප්‍රමාණයක් නෑ ඕකම දෙන්න. පුතාගේ බිරිඳ එක බීජ ප්‍රමාණයක් අරගෙන දුන්නොත් ඕන තරම් එක් ප්‍රමාණයක පුතවන්න පුළුවන්. දාසයා එක නගුලක් අරගෙන හැවහම නගුල් දාහකින් හනවා හන්න පුළුවන්. මේ ආශ්චර්ය කරුණු පහත් එක්ක මේ බුදුන් මේ බුද්ධෝත් පරකාලේ දෙලි. බිම්බිසාර රජුන්ට මේ ආරංචි වෙලා බිම්බිසාර රජුරු යනවා එක බලන්න. මොකද මේක රජුරුවක් දන්න දෙයක් නෙමෙයි. පිළිගන්න පුළුවන් කරාවුත් නෙමෙයි. දැන් කිව්වත් කවුරු පිළිගන්නේ නැහැ. කොහොමද ඒක දැන පිළිගන්නේ? මෙන්න මේ නිවස තමයි විසාකාව තියෙන්නේ. අන්ත බෝගී සිටුව. එහෙම කර්ම තියෙන බොහෝ ටික දෙනවා. එහෙම කර්මයක් නැත්තම් තියෙන තැනේ හැටියට ලැබෙන දේ තමයි සංවේ. ඒක කර්මයේ හැටි කරනකොට කොහොම කළා පළදෙනකොට ඉන්න රටේ හැටියට ඉන්න කාලේ හැටියට ඉතිමිලා ඉන්න සත්ව කොටසේ හැටියට තමයි මේක පළදෙන්නේ. එනිසා කල්පනා කරගන්න ඕනේ දැන් මේ පණ ඇහුවට බනහනකට පීතියක් ඇති වුණාට විතරක් මේක අපිට ඕන දේ සිද්ධ වෙන්නේ. අපි ඇත්තටම යන්න කැමතිද ඔය කියන හොර තැනකට? මුන්තනක ඉපදෙන්නවත් නැහැ. මොකද මේ ජීවිතේදී නිවන් දකින්න බැරි වුණත් දිවිලෝක තුනක් නිවන් දකින්න තියෙන අවස්ථා වැඩි මේ කාලේ. මොකද බුදුන් වහන්සේගේම වනාහපු සංවාසලගේම වනාහපු දෙවියෝ ඉන්නවා. ඒ දෙවියන් මතකේ අදුවක් ආවොත්. සෝවන් සකදාගාම දෙවියෝ ඉන්නවා. අනාගාමී අරහත් බ්‍රහ්මයෝ ඉන්නවා.
मनुष्य लोक वड़ा दिव्य ग्रहण तम निवन देखना देखना हमारे कुछ के साक्षात्कार
ත්‍රිපිටක දරහාඳුනාවක් කරන්න කියන්නේ බෑ මම කියන්නේ මේ ත්‍රිපිටකේ පැත්තෙන් නෙමෙයි මම කියන්නේ ත්‍රිපිටකේ පැත්තෙන් කියනවා නම් හොඳ ත්‍රිපිටකදහ ආටුවාටිකා දරන හාඳුනාවකට සමාන් නිවන් දකින් නැතු වුණත් අනිත් කෙනෙක්ව නිවන් දකින්න තරම් ධර්ම දේශනා කරන්න පුළුවන් ඒකනේ බුදු සාඳුරු අතුවලියදී අතුවාචාරින් වහන්සේලා ගොඩක් සමන්ගේ නිවන ප්‍රාර්ථනා කරන අය ධර්මපාල ආචාර්යතුමා එමිලියල් කියන උපතේන ආචාර්යතුමා එමිලියල් කියන එහෙමදෝ මේ අතුවාචාරින් වහන්සේලා බොහෝ ගණන මේ රහත් වෙලා කියලා සඳහන් වෙන්නේ නැහැ එතනදී සුස්ක දර්ශක රහත් මාවෙන් රහත් වෙනවද එහෙම නැත්නම් ත්‍රිවිද්‍යා සහිතව ත්‍රිවිද්‍යා කියලා කියන්නේ කුඹේ නිවාසානුස්සති සුතුපපාස ආසවක්කේ කින්තුන මේ බල සහිතව උපදුනහම මරණ උපදින සත්‍ය බලන්න පුළුවන් තමන්ගේ පෙර ආත්ම බලන්න පුළුවන් නැත්නම් තමන්ගේ පෙර ආත්ම බලන්නත් බෑ රහත් වුණා කියලා මම සමහර දැන් මේ දවස්වල භාවනා කරන අය නම් තමන්ගේ පෙර ආත්ම කියන්නේ මේ දැන් මේ කියන කීර රහත් වුණත් පෙර ආත්ම කියන්නේ තේන්න එතකොට ඊට වනා දැන් මේ බල තියෙනකොට දිවස තියෙනකොට ඉතින් කේසිකේ බල කියන්නේ ලේකින් ඒ වගේ ෂඩබින්ඥා සහිතලා කරනවා කියන්නේ දැන් අබින්ඥා දිබ්බ චක්කු දිබ්බ සෝත ඒ විදිහට මනෝ වේදී යන ආදේශෙන් අබින්ඥා කියලා කරනවා උන්වහන්සේලා තමයි අහසින් යන්නේ ඔගේ දේව කරන් දෙවිදෙක විත්‍යා රහයනවා පොළොවේ තියෙනවා අනාත්මය ඉතින් මේ දේවල් එක එක මට්ටමකට කරන්න පුළුවන් ඊට තුරින් තමයි සීපිලි සිද්ධාපත් මහරහතන්වන් සීපිලි සිද්ධාපත් වුණා ඉකට ගෙන ඉගෙන ගන්න ඕනි කියලා කරන්නේ නමුත් ඉගෙන ගත්ත දේ දන්න දෙ වචනයක්වත් තරදුන් නැතු ව්‍යාකරණ වලින් නැතු දේශනා කරන්න පුළුවන් ඊට උඩින් යනවා නම් තු සාසන වල යනවා නම් අද්දස් නතු මහ සාවක අද්දස් සාවක බුදුන් වහන්සේ යනවා සියවස දුර ගමන් දැන් ඔය තුන් තරා බෝධිය කියලා අදහස් කරන්නේ ඇත්තේ ඔය ගමන සාහෘදෝගේ ඔව් දැන් මේ කියපු ක්‍රම වලට සුෂ්ක විදර්ශකද ත්‍රිවිද්‍යා ප්‍රාප්තක සදවිඤ්ඤා සහිතද එහෙම නැත්නම් සිපිලිසි ව්‍යාපද්ද කියන එක ක්‍රම හතරකට ගන්න පුළුවන් කියලා තියෙනවා. සුඛා ප්‍රතිපදා කික්ඛා විඤ්ඤා. කියලා කියන්නේ සපසයිද ප්‍රතිපදාව වහවහ මාර්ගඵල ලැබෙන ක්‍රම. කොහොමද තේරුම් ගන්න ඕන? නැත්නම් බාහ්‍ය දාර්ශනිකය. බාහ්‍ය දාර්ශනිකය තේරුම් ගන්න. එහෙම නැත්නම් මහා කප්පින भावना එහෙම නැත්නම් සපසහිත ප්‍රතිපදාව සුඛාපටිස දන්හා විත්. ඒ කියන්නේ සපසහිත ප්‍රතිපදාවේ හල් ගිහිල්ලා නිවන් ලබන. හරියට විෂාකාව වගේ නැත්නම් අනීපිටික කුමාව වගේ. එහෙම කියනට වඩා හොඳ උදාහරණ තමයි සුද්ධෝදන රජතුමා. සුද්ධෝදන රජතුමා පළවෙනි ධර්ම දේශනාව වල සෝවාන්. ඊට පස්සේ ධර්ම දේශනාවක් කළා සෝදාගම. කාලයක් ගිහිල්ලා ධර්ම දේශනාවක් අහලා අනාගාමි. මරණසන්න කාලේ විද්‍යාවන් අන්ත ධර්ම දේශනා කරා අරහත් පත්තල පිළිගන්න. මහණෙනිස්ස. ඉන්න අරහත් පත්තල දුන්නා පා. එනකන් බව සික්ඛා විඤ්ඤා කියලා කියන්නේ සංකතිය මාත්‍ය කියන ගැන පුළුවන්. සංකතිය මාත්‍ය කියලා කියන්නේ රාමතින් සවාදරණ සහිත ඇතා පිට ඉඳද්දී කියන බණහල එහෙම කරාත්. ආදිරත්. වාහින්දේ තරුදු. දැවල උද්ගති තුමා කියන්නේ අනාගාමී වාසකෙනි. වා බීලා ඉන්නේ ඉතින් උන්වහන්සේගේ ආශ්චර්ය කරුණු කියන්නේ මොකද බුදුහාමුදුරුවෝ දැක්ක ගම රාමත් නිදුනේ සද්ධාය ඇති දුක බමනේ සද්ධාය තුනා ඒක පාවෙන ආශ්චර්ය කරුණු මෙන්න උයනේ මේ පංචකාමයේ සතුරු වෙවි ඉන්නේ ඒලා ඒ ඉන්කහා ඒ නෑ නිකන් පුතක් වෙන කාලේ සතුරු වෙවි ඉන්නේ ඒ වෙලේ තමයි බුදුහාමුදුරුවෝ වඩින්නේ පළමු දර්ශනයෙන්ම දැකලා රාමතත් නැතුව ගිහිල්ලා පළමු දර්ශනයෙන්ම සද්ධාව ඇති වෙනවා. සහසිත ඇති වෙලා පළමු වණෙන්ම නැගන්නේ. අංගුත්තර අට්ඨක නිපාතේ. උග්ග සූත්‍රයෙන්. වේසාලික උග්ග හත්ත ගාමක උග්ග සූත්‍ර දෙකක් තියෙනවා.
उदाहरण भावना कर जीवित काल सफल विमती महारोग मध्यम रोग महारोग विवेक मल तुन दुन फल मल आग्रह दिन शरीर महारोग उपमेवली मल आग्रह दिवेक मध्यम रोग उपम शरीर तुंगनी मल आग्रह दिवेक आहार वलदन आहार दाने जीत प्रमाण आहारे महानाड़ पास भावना दस हताकूल
සක්මන් කරලා අන්තිමට මට ආනන්දේ කරන්න බැහැ. සූදු අන්නවා කියලා. ඒ වෙලාව වුණාඳුර පාරේ. ආනෙල උන්වහන්සේට වීණාවේ දන්නේ. වීණාටත් වීණාවේටත් වැඩියෙන් හද කරත් හඳ වෙනවාද? බුරුදුරත් හඳ වෙනවාද? ඒ අන්නේ වගේ ප්‍රමාණයකට කියනෝනේ නියම හඳ ගන්න නම් නිවිත කෙනෙකු සමෝධියෙන් ඒ ධර්මදේශනාත් එක්කම රහත්. ඒ වගේ වීර්යවන්තයෙක්ගේ අතුර උන්වහන්සේ සෝමාකාර ආරබ්ධ වීර්යයන්න් අතු අරමණලන් වීර්යය ඇති වුණේ අද. මේ ආකාරයට උන්වහන්සේ අරහත් වෙලා මේ ආකාරයට අරහත් වෙලා ඉන්නවා. අමාරු දුන අමාරු විදිය. දුක්ඛාගත බව දන්දා විඥා කියලා කියන්නේ අමාරු හඳුනනු අවුරුදු 10ක් 15ක් භාවනා කරලා තමයි ආරම්භ කරන්නේ භාවනා කරන පුරවන්. තව අවුරුදු 10ක් විතර භාවනා කරලා තමයි හදලා. මේක මේක කස්සල. ඉතින් සමන් කරන්න ඕගෙන් මොන ක්‍රමයකට කියලා කියන්නේ? ඕනේ ප්‍රාර්ථනා කරන. ඒ අනුව තමයි වැඩ කරන්නේ. ඒ අනුව පුණ්‍ය කර්ම කළොත් ඒ පුණ්‍ය කර්ම නිමිතින් පුළුවන් කියලා අපදාන පාළි පැහැදිලි. අපදාන පාළි අපි පැහැදිලි වෙන්නේ එකයි. ඒ සමන් කැමති ප්‍රමාණය කොහොම වුණත් ඒ ප්‍රමාණය සිද්ධ වෙන්න ඇති තරම් කර්ම කරනවා කියන එක ඉන්නවා. මොකද කියන්නේ වෙනද? යන්න හිතන් ඉන්න තැන යන්න තැන දෙකක්. අනින් ඒක කියලා කරගෙන මම මොන පීඩේද රකින්නද පන්සල් වලින් කියන්නේ අද අපි රකින්නත් ඕනේ. නැත්නම් හවදාම රකින්න ඕනේද? නැත්නම් දස පිළිම රකින්න ඕනේද? නැත්නම් සාමයේ තත්ත්වයටත් වෙන්න ඕනේද? මහා සම්පදායෙන් නම් කියලා ඉතින් ඒක තමයි දුසාංග කරන්නේ. ඒක තමයි තීරණය කරගන්න යන්න නෙමෙයි. මොකද සුස්තව දැක්කම රහත් වීම තමන්ගේ රහත් භාවය ලබා ගැනීම ප්‍රමාණවත් වුණාට තමන්ට ඕන නම් තමන්ගේ පෞල්‍ය ඥාතියින්ම කරගන්න. ඒක වෙන වෑයමක් කරන්න ඒක අමතර වෑයම. තමන්ගේ මිත්‍රයන් වුණොත් මේක වඩා නෑ. එවනේ මට අඩුගන් 100ක් 200ක්වත් කරලා ගන්න ඕන කියලා හිතනවා දැක්කත් අමෝමෙන් හිතන්නේ කියලා නැහැ. මේ ඉතන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට නිඳා කිරීමකුත් නැහැ. මොකද Tamanta ඩ උසස් විදිහට නිඳා කරන අය නුවන් දැකනවා කියලා මන්නම් අහලා නැහැ. මොකට නිය වේලක් නැතුව. හේතෝ පිළසූත්‍රය වගේ තියෙන සබ්‍රහ්මචාරීන් කෙරෙහි කිපෙන් හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ කියලා. ගැටෙන්න නැතුව යන්න ඕන. Taman yana bodhiya හොඳයි කියලා සමාකිකවට අනුන් yana bodhiya හොඳ නැහැ කියලා හිතන්නයි කියක් නැහැ. නිඳා කරන්නයි කියක් නැහැ. අමං යන බෝධිම හොඳයි කියලා හිතාගන්නේ කොහොමද කතාව? නමුත් වෙන වෙන විදිහට නිවන් දකින ප්‍රම තියනවා කියන එක අසුමාසාවකෙන් නම් පැහැදිලි වෙනවා. මොකද උන්වහන්සේ අසුමාසාවක වෙලා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අග්‍රස්ථානකයන් වහන්සේ නේද නම් සලොත් සාඳුර ඉතිපාන්නේ. කාටවත් තේන්නේ. නුවන් සාඳුර ඉතිපාන. දැන් බක්කුලහාඳුර කාටවත් ධර්ම දේශනා කරන්නේ. අවුරුත් මහාන කරන්නේ. එමසන් සදිරවණිය දේවතාවුන් කැලේට වෙලා ඉන්නේ හරන්නවත් දවස් 15කට සැරයක් ඇවිල්ලා හාමුදුරන් විතරයි ඉන්නේ ආදිමොක්කේ විතරයි ඉන්නේ ඔව් ඒ වුණාට කිඳෝල භාරද්වාජ හාමුදුරු ආවන්නේ ආරන්නට පන්සලෙන් පන්සලට ගිහිල්ලා අහනවලු සිංහනාද කරනවලු සතුරාසත්ත්ව පිළිබඳව ගැටලුවක් තියෙනවනේ එන්න මම උදැන් ඒ වගේ අසුනාසාවකෙන් අතරත් ප්‍රතිපදාවිදි ගොඩක් තියෙනවා බුදුරජාන් වහන්සේවත් දෙලස් සූතාංග කරන්නේ හැම වෙලාවෙම. පාසපහන්තුන් හැම වෙලාවෙම දෙලස් සූතාංග කරා. පාසපහන්තුන්ට දැන් වයසයි දැන් ඇති නවත්තන්න කියලා කිව්වොත් බුදුහාඳුරු කියලා තුන්වහන්සේ කියනවා. මම පස්තුම ජනතාවට අනුකම්පා පිණිස මම විකටම සූතාංග කරනවා. කවුරු හරි සම්මහවරු බුද්ධලේ දිගන්න පුළුවන් නේද? බුදුහාඳුරු කියන දේත් ඇති නෑ කිය. ඒ වගේ. දැන් මේ බණ කල්ප තේරුම් දෙන ආකාරයට අපි එහෙම හිතෙන වෙලාවට අන්න ඒ වගේ අපි අවබෝධ කරගන්න ඕනේ මේ විවිධ මට්ටම් තියෙන විවිධ යන විදි තියෙනවා යන විදි තියෙනවා යන විදි අතරත් වෙනසක් තියෙනවා හැබැයි ඉතින් ගොඩක් තියෙන වෙන විදි තමයි මේ අවබෝධ කරගන්න ඕන කාරණේත් ඒක තමයි මොකද මම සෝවාන් වෙන්නයි කැමති කියලා කිව්වට ඊට කලින් කරගන්න වෙන ගොඩක් තියෙනවා ඒක ඉතින් මේ හිඳ සෝවාන් ලෝණි කියන රත්ති ඉවරක ඉවරයි. ඉතින් නැත උන්නේ නැහැ. සමහරු ඉතින් ඉන්නවා
මම 80 ශ්‍රාවකෙක් වෙනවා කියලා. එහෙම හිතලා මන්දිර දිවට පින්නේ. ඉතින් 80 ශ්‍රාවකෙක් කියන නිවන් දන්නම එහෙම නෑ. යම් කිසි පුද්ගලයේ මේ ජීවිතේ රහත් වුණත් ඊළඟ ජීවිතවල රහත් වෙන්න ඕන වුණත් ඒ පුද්ගලයාට එකම ප්‍රමාණයක් කරන්න වෙනවා. එක ජීවිතයක මහන්සියල රහත් වෙන්න පුළුවන් නම් අසු මහ ශ්‍රාවකෙක් වුණත්නම් මහ ශ්‍රාවකෙක් වෙන්න ඕන නම් ඒ වගේ ජීවිත ලක්ෂයක් කෝටියක් පරිපූර්ණ කරන්න ඕන. නිකන් සම්මලිකවට තිබ්බත් වගේ නැතිදලා මේ අසු මහ ශ්‍රාවක මහ ශ්‍රාවක නේද? දැන් කාලේ අපිට දකින්න හම් වෙන ගොඩක් දුක්වල සියල්ලම කල් දාලා තියෙනවා. ඒ කල් දාලා තියෙන්නේ සමන් දැමෝ කරන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ඒකේ ප්‍රතිඵලය මොකද්ද කියනවා නම් ඒගොල්ලන්ට ඒක ඕන වුණාම නිවන ඊට පස්සේ කල් දාන්න පටන් ගන්නවා ඒගොල්ලන්. එහෙම නෙමෙයි දැන් කියලා කියන්නේ මේවා දැන් මහබෝසතාන් වහන්සේ ඌරෙක් වෙලා ඉඳද්දි හොරු 40කට බණ කිව්වහම එච්චර දුස්සීල හිටපු හොරු මුනි මරණය හිටපු හොරු ඔක්කොම අතහැරලා එහෙම මහානන. ඉතින් ඒ හොරු 40ට ඒ කර්මය බල දෙන්නේ කොහොමද? බුදු වෙලා ඉඳද්දි බුදුහාමුදුරුව හම්බුණාම ඉතිහාසනේ මහත් වෙනවා. වැඩි දුරෙන්දෝ මේන්නේ. ඒ මොකද කිව්වහම කියන එක එවෙලම ක්‍රියාත්මක කරගෙන මම අද මේ දවසම කතා කරන්නේ කිව්වහම පිළිතුරු ක්‍රියාත්මක කරන. ඉතින් පිළිතුරු ක්‍රියාත්මක කරනවා කියන්නේ හිතන් හිටිය බවට ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් අඩු නෝඩුකම වෙනවද? කියන එක ආයි සැරෙන් සැරේ හොයලා බලන්න ඕනේ. අද තියෙන අධර්මීය රජයේ සමාජයේ සිල් කැඩෙන්න තියෙන ප්‍රවණතාව තමයි. වකින්න තියෙන ප්‍රවණතාව තමයි. ගොඩක් කරපුවා තමයි කිසිම කාරණාවක් නෙවෙයි දැන් බාහිර දාර්ශනික කියනවා දැන් කීපයක් කියනවා නේද ඉතින් අනිවාර්යම රහත් වෙන්න අවම අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ නැත්නම් රහත් වෙන්නේ නැහැ ඒක කලින් ජීවිතවල කරලා නැත්නම් තමයි මේ ජීවිතේ කරන්නේ මෙහෙමයි සමන්ත ඒක දැනගන්න ඕනේ නැහැ සමන් නිවන් දකින්න නම් කය පිළිබඳ ආසාවයි ජීවිත පිළිබඳ ආසාවයි අතරින්න අතෑරලා බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තාම බුදුහාමුදුරුවෝ කියන විදිහටම අර මනහන එන්නේ පිටින්ම තමයි ඔක්කොම අතරින්ම කැමතිනවා දූතන් ඔක්කොම දරන්න කැමතිනවා ඒ කැමති වුණාට කලින් දරලා තියෙන ඉන්නේ රහස එහෙම කලින් දරලා නැත්තම් ගත්තා කියලා තමයි ඉතින් සමන් එතරින්න පුද්ගලයාට සමන් කලින් කරලා නැද්ද කියලා දැනගන්න සාධාරණ නෑ අතරුනේ දැන් පටන් අරගෙන දැන් යනවා කියලා හිතා ගන්න පුද්ගලයා තමයි කොහොමද ඒ පුද්ගලයා එහෙම හිතුවම කලින් කරලා තියෙනවා නම් ලේසියෙන් වෙනවා නැත්තම් කලින් ඉන්නවා ඒ දෙකටම මුළු ජීවිතේ වුණත් බුදුහාමුදුරු කියන විදිහට ඉන්න කැමති වෙන පුද්ගලයා කරනවා ඒක දැන් අපිට හිතන්න අදාළ නෑ අර දැන් අපි බුදුහාමුදුරු කියන විදිහටම ඉන්න කැමති වෙනවා නැත්තම් ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා කියන්නේ එහෙමනේ අපාරුතා තේසං අවතස්ස ద్వාරා කියලා කියන්නේ මුන්න දැන් අමෘතයේ දොර ඇරලා තියෙනවා ඒ සෝතමන්තෝ පොමුංගන්ති සත්තං අන්න දැන් ධර්මයේ ආහන්න කැමතියි ශ්‍රද්ධාව උදාහරින්නේ කියලා. ශ්‍රද්ධාව තමයි මූලික. ශ්‍රද්ධාව මූලික වුණාම හරි බුදුහාමුදුරු කියන්නේ ඒක විපදක සම් තමන්ගේ මුළු ජීවිතේම අතරින්ද කැමතිනවා. තමන් කලින් ආපන්නේ මොනව කන්නද මොන විදියට කන්නද ආත්මික කතා කරන්නේ මේ ඔක්කොම අතරින් ඉගෙන ගන්න කිව්ව කරගන්න කිව්ව ලබා ගන්න කිව්ව ඔක්කොම අතරින් ජීවිතය පතරනවා කියන්නේ තේරුම ලොකු තේරුමක්. මේ අගතනවා කියන්නේ ලොකු තේරුමක්. අන්නේ ඔක්කොම අතෑරලා බුදුහාමුදුරු කියන විදිහම මම මෙතෙන් ලැන්නේ වගේ හිතන එක තමයි සත්‍යහන්ත. ඔව් ඉතින් බුදුහාමුදුරණ ජීවිත පූජාවෙන් තමයි මාර්ගයෙන් පටන් ගන්න. එතකොට මහාට ඉතින් ඵලයන් තමයි. බවාග්‍රහි පටන්
අවීචිය දක්වා කෝටි ලක්ෂයක් සක්වලයන්හි වැඩ විසෙන්නා වූ සියලු සංඝයා වහන්සේලාට සියලු ආරයන් වහන්සේලාට සියලු සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර කරනවා බවාසුනි පටන් අවීචිය දක්වා धर्म देश सह धर्म श्रवण साहमे Thank you.